දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට අගෝස්තු මාසයේ 22 වෙනිදා බදා අඟහරුවාදාවක් ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කටුකුරුන්දේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පොත මනසේ මායාව අනුව සාකච්ඡාව අදටත් පවත්වන්නයි ඉතින් ඒකේ අපි එදා කොහොම මදේ හරියට ගොබේ හරියට ගිහිලා තිබුණා. අද අපි ඒක දිගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාට හරි මේ සාකච්ඡාවට යන්න ඉස්සෙල්ලා සභාවට කියන්න දෙයක් කරන්න දෙයක් තියෙනවනම් අපිට විනාඩි සල්පයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යනවා පොත කියවීමේ වැඩේට. හොඳයි. අපි එනම් අපේ චන්ද්‍රරතන සාංශයෙන් කවුරුන් ඉල්ලා සිටිමු. එදා නතරකපතන ඉඳලා පොත කියවීමේ සාකච්ඡාට සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මනසේ මායාව කාලකාරාම සූත්‍රයේහි අර්ථ විවරණයකි. පරිච්ඡේදයේ 9 මුල්ම අවස්ථාව සංකල්පයන්ගේ සාරය පිටුව 59 පිටුව. විඥාන විද්‍යා දැක්ම තුල සංකල්පයන්ගේ රඟපෑම ප්‍රධාන තැනක් ගනී. ඒවායේ බලපෑම කෙතෙක් පෘථුලද යත් සත්‍ය ගවේෂී චින්තකයා පවා තම ගවේෂණයෙහිලා සංකල්ප ප්‍රමාණ කරගත නොහැකි බව දැන දැනත් මුළුමනින්ම ඒවායින් අත්මිදී සිටීමට අපොහසත් වෙයි. මානසික ජීවිතය තුළ කෙරෙන සෑම ගනුදෙනුවකදීම සංකල්ප වළංගුත් කාසිමෙන් භාවිතා කෙරෙයි. සත්‍ය ගවේෂකයාට ඒවායේ ප්‍රභවය ගැන සැක ඇතිවිය හැකිය. එනමුත් අකමැත්තෙන් වුවද ඒවායේ ප්‍රායෝගික අගය පිළිගැනීමට ඔහුට සිදුවේ. යට දැක් වූ පරිදි පටිච්චසමුප්පාද ධර්මය සහ පටිච්චසමුප්පන්න ධර්ම අතර වෙනස පැහැදිලි කර දීමෙන් බුදුරජාණන් වහන්සේ සංකල්ප පිළිබඳ ප්‍රශ්නය විසඳීමට මැදුම් පිළිවෙතක් ඉදිරිපත් කළහ. ප්‍රතිත්ත සමුප්පන්න ධර්ම වශයෙන් ගත් කල සංකල්ප ප්‍රතිත්ත සමුප්පාද ධර්මතාවටම නිදර්ශන වන බැවින් ඒවායේ ප්‍රායෝගික වටිනාකම එයින්ම පිළිගැනේ. එසේද වුවත් අත්‍යවශ්‍යව ඇත්තේ එකී ධර්මතාව විදසුන් ඇසින් විනිවිද දැකීම බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. ධර්මතාව පරිපූර්ණ වශයෙන් නිදර්ශනය කිරීමෙන් තම කාර්යභාරය ඉටු කළ සංකල්පයෝ එම විදර්ශනාමය ප්‍රඥා ප්‍රභාව තුලම නිෂ්ප්‍රභාවිය යුතු වෙත්. සංකල්ප මේකදී ඇත්තටම මේ අපේ සංඝයා වහන්සේලාගේ විනය පැත්ත ගත්තොත් සංඝයා වහන්සේලා මේ මනින්නේ වියත කියන එකෙන්. වියත කොච්චරද කියන එක කවුරක්වත් දන්නේ නැහැ. විහෙත කියන එක වඩු වලින් 8 අඟලක් කියලා කියනවා. ඉඳ ගන්න ආසනයේ වියත් දෙකට වැඩිය පුස් වෙන්න එපයි කියලා කියනවා. ඉතින් ඒකට ඒ විහෙත කියන සංකල්පයෙන් බර ගාන කාපත්‍ය සිද්ධ වෙනවා. ආපත්‍ය පිළියම් කරනවා. නමුත් විහෙත කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. අඟල කියලා කියන්නේ ඇඟිල්ලට. ඒකට ඇඟිල්ලක පුරුකද්ද ඇඟිල්ලේ පළලද කියන එක දන්නේ නැහැ. ඉතින් අපි දන්නවා ඇඟිලි කිව්වහම කොච්චර වෙනස් වෙන එකක්ද කියලා. ඊගාට රියන මේ ඇටේ ඉඳලා විශේෂයෙන්ම ගන්න මෙතන ඇටේ මේ කොනේ ඇටේ නෙවෙයි ඇඟිල්ලේ අග දක්වා. ඒසොට මගේ රියන අඟල් 19ක් පොඩක් වැඩි. අපි සාමාන්‍ය රියන කියන්නේ අඟල් 18යි. ඒසොට කහවණුව නිල කහපණී කියලා ගන්නවා. ඉතින් ඒකෙන් තමයි පාරජිකාව තීන්දුව වෙන්නේ. කිසි කෙනෙක් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. ඒක නැතුව කරන්න බෑ. නමුත් මේකේ අදහස් කරන්නේ මොකද්ද කියන එක කිසිසේත්ම තේරවාදයට මතක නැති වෙලා. දැන් සංකල්ප තියාගෙන විඤ්ඤාචාරින් වහන්සේ නැත්නම් කද්ද හොඳ නිලයක් තියෙන විනය බලන හාමුදුරන් මොකද්ද කියන්නේ? මේ ලේකාධිකාරී හාමුදුරුවෝයි විනය විනිශ්චය කරන හාමුදුරුවෝයි අධිකරණ සංගනායක මිල්ලෝ දෙයක් දන්නේ නැහැ. හැබැයි පොත දිග ඇරලා උඹ වැරදි උඹ හොඳයි කියලා කියනවා. ඒ හාමුදුරුවෝ විතර වැරදි කෙනෙක් නිකායෙම නැහැ. හැබැයි අර හොඳයි මෙයා හොඳයි කියනවා. මොකෙන්ද මනින්නේ? අර ගිනාපු සංකල්පයක් ඉදිරිපත් කරන මැන්නට ඒ සංකල්පේ දීලා තියෙන රාගය නැති කරන්න කියන එක නේ තියෙන්නේ මෙතන. මේ මහානකම රකින්න කියන එකදී ඒක නෑ. මහානකම නැති කෙනෙක් මහානකමට දඟලන එක නා විනිශ්චය කරනවා වාර සංකල්පය යනවා වැඩි මේ සංකල්පය යනවා. ලංකාවේ තියෙන තන්නිකර නීතිය බොරුවක් තියෙනවා. කිසිසේත්ම ප්‍රමාණ කරන්න බැරි තැනක දිව්‍යඥාන්සේ ප්‍රභාන කරලා දිව්‍යඥාන්සේට සාපේක්ෂව මයින්නවා. දැකපු කෙනෙක් නෑ. ඒකට තමයි ඔය ශ්‍රේෂ්ඨ අධිකරණ අත උසලා දිවුරුන් දෙන්න පුළුවන් නම් බයිබලයේ අත තියලා දිවුරුන් දෙන්න ඕනේ. අර ලංකාවේ තියෙන නීතියත් එහෙමයි සල්ලි කියලා කියන්නේ මුදල් ලැබෙතුමගේ පට්ට කුණු අසන ගහපු කොළ කැලක් විතරයි. ඉතින් ඒකේ ලියලා තියෙනවා ඔයාගේ කොළේ නැති වුණොත් මං වගේ කියනවා රුපියල් 200 කොළයකට මම රුපියල් 200ක් වටිනවා කියලා කොළ කැලක් අස්සම් කරලා දෙනවා. ඉතින් දන්නවනේ අපි මුදල් ලැබෙතුළු කරන්නේ මොකද්ද කියලා. ඒ සල්ලි වලට අපි අම්මලා තාත්තලා මරා ගන්නවානේ. ඉඩම් බෝදල් විකුණනවානේ. ඉස්සර තිබුණේ රත්තරන්. ඉස්සර තිබුණේ රීදි. දැන් ඒක ක්‍රමයෙන් ඔක්කොම රත්තරන් ටික ඇමරිකාවටයි, රුසියාවටයි, චීනෙටයි ගියා. දැන් කොළ කැලි ටිකක් දෙනවා. ඉතින් කොළ කැලි සාක්කුවේ දානවා අපි සල්ලි කාර්යෝ කියලා කියනවා. මේ සංකල්ප වගේක් අරගෙන අපිට ඕන කරලා තියෙන තැම්බිච්ච බත. අපිට අවශ්‍ය කරලා තියෙන මහපු සිවුරක්. අපිට අවශ්‍ය කරලා තියෙන ලගින්න ගයක්. බෙහෙත් පිළිකර ටිකක් සිව්පසේ. ඔකට දොක්කොටම යට වෙලා සල්ලි ගිහිල්ලානේ. ඉතින් මේ සංකල්ප අපිව වහයලා ගන්න හැටි නිසා අවුරුදු 6න් පටන් ගන්න ළමයිට උගන්වන්නේ ඔන්න ඔය කුණුවරප ටික ඔළුවේ තියාගන්න තමයි. ඊට පස්සේ කොච්චර උන් ඔළුවේ තියාගන්නද කියලා නම් අම්මලා තාත්තලාත් උඩින් යනවා. ගුරුවරුන්ට උඩින් යනවා. නීතියට උඩින් යන ඉතින් සංකල්ප නැති උඹට සංකල්ප මාත සංකල්පනේ. ඒ සාර ධර්ම වලට මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා අපි එළිය ජීවත් වෙනවායි කියලා කියන්නේ ওই සංකල්ප වලට සෙල්ෆ් ටෙක් ගන්න එක තමයි. පොලිස් කාර්යයේ දකින්නට බයයි. ඒ මොකද එයා නීතිය ක්‍රියාත්මක. ඌට කවුද දුන්නේ? ඒකට පඩි ගෙවන්නේ මම. ওই රජේ නෝනේ පොලිස් කාර්ය ගහනවන්ට යකෝතොට පඩි ගෙවන්නේ මමනේ. මේ මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි වලින් පඩි ගන්න. ඌ කොහොමද මිනිස්සුන්ට සත්තන් දාන්නේ? ඉතින් දැකලා නතර කරා මගේ වාහනේ. නතර කරලා මම ඉන්නව දැක්කේ නෑ. නැත්නම් සංඝයා ඉන්නව දැක්කේ නෑ. දැකලා ඩ්‍රයිවර් බයින්ඩ් ආදිනු සංඝයාද බුදු අම්මෝ යන්න කිව්වා. මුනේ දන්නවා සංඝයාත් එක්ක අත ගන්න ගියොත් එimhe කතා කරන්න ආවොත් දැකපු ගමන් බුදු අම්මෝ යන්න. කඩුවෙලින් අපි දායනකොට රෑ 10යි මම එනකොට මේ වංගුවේ පොලිමේ බස් නතර කළා. මේ පැත්තෙන් ඉඳ තියෙනවනේ පාර. ඒකෙන් බස් එකක් ගියා කඩාගෙන. මම නම් කිව්වේ නෑ මට මතක විදියට අපේ ඩ්‍රයිවරු දැම්ම පිටිපස්සේ. බස් එකක් නතර කරා අපිවත් නතර කරා. අපි දැම්මේ වැරදි පැත්තෙන්. පාරේ මේ වංගුවේ නතර කරනකොට බැස්සා. බහිනකොටම රාලාමි ආවා. ඊට පස්සේ කොහෙද යන්නේ? සංඝයා වහන්සේලාමන්නේ. කොයිද සංඝයා වැඩ ඉන්නේ කිව්වා. අර කිව්වා අශෝකාරාම කියලා. අශෝකාරාම පාර. නෑ මං කිව්වා අපි ඉන්නේ සති පාසලේද? ස්වාමීන් වහන්සේ වඩින්ද දාපු හැටි වැරදි. රෝන් සයිඩ් දැම්මේ වංගුවේ දැම්මේ. බලනකොට මට ඉස්සරහින් ගිය බස් එකත් නතර කරලා. මොකද මේ මිනිස්සු මං කියන්නේ බයට කරපු දෙයක් නෙවෙයි. මිනිස්සු සාමාන්‍යයෙන් හරි බයයි පොලිසිය දැකපො. දැන් නෑ හැබැයි එච්චර බය නෑ. ඒ මොකද මේ පොලිසියට මේ බලය දුන්නේ කවුද? මහජනතාව. මහජනතාව පත් කරපු කට්ටිය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. උන් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි උන්ට සැලුට් ගහන්න වෙලා තියෙනවානේ. මේ සංකල්ප වලට බය බුදුරජාණන්සේ පෙන්නන මම දැන් මෙතන කිව්වම කිසිම සංකල්පයක් නෑනේ. ඒක ප්‍රත්‍යක්ෂයමයි. ඒකට ආයේ මේ කියන විදිහට සත්‍ය ගවේෂකයාට ඒ වගේ ප්‍රභවය ගැන සැක ඇතිවිය හැකිය. කවුද මේ 100ට වේගයේ 170යි කියලා තීන්දුව කෙරුවේ? කවුද ඉර කපන්න බෑයි කියලා තීන්දුව කෙරුවේ? කවුද පාරට ගියේ? කවුද පාර කැපුවේ? මුගේ අම්මලාගේ නීතියනේ. අපි ඒක යනකොට නීති රකින්න ඕන එක වෙනම දෙයක්. හැබැයි මතක තියාගන්න ඕන නීති ක්‍රියාත්මක කරන දාලා තියෙන්නේ අපි පඩිගෙවන මිනිහෙකු. ඌ ඇවිල්ලා අපිට සද්දන් දාන්න ආවොත් කියනවනේ නීතිය රකපන්. හැබැයි මලපණින්න එපා. මොකද මම නිඹුට පඩිගෙවන්නේ. අපිට මතක නැහැනේ පොලිසිය පඩිගන්නේ ආණ්ඩුවෙන් කියලා කියන්නේ. කවුද ආණ්ඩුවට සල්ලි දෙන්නේ? කවුද ආණ්ඩුවපත් කරන්නේ? වත් කරන්නේ අපි. ඒක සංඝයා දන්නවා. සංඝයා සද්දන් දානවා. කතා කරපු ගමන් දෙකක් කියනවා. හොඳ නෑ. ඒක අසාරූපයයි. නමුත් මේක තමයි අද පවතින නීතිය. මේකට තමයි ළමයි ටික නතු කරලා තියෙන්නේ. මේ දෙමාපියන්ගේ තියෙන ඒ පාහර ගතියට සල්ලි වලට යට වෙලා. මොකද ළමයා කොහොම හරි කරලා ගන්න ගත්තොත් අම්මට තාත්තට කියක් කරේ හම්බ වෙනවනේ. නමුත් ළමයා විනාශ වෙනවනේ. මේ මනුස්සයාට තියෙන පුද්ගලික නයිසાર્ගික හැකියාවක් නෙමෙයි වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන විතර කවුරුත් ඕනෙත් නෑ අපිට තනක් ඕනෙත් නෑ අපිට ඒතන හැමදාම කරන්න බෑ ඒක ඇත්ත. නමුත් බුද්ධජාන්ස එක අපිට අරසා කරලා දීලා තියෙන අවුරුදු 2500කට පස්සෙත් අපිට කැමති නම් පොලිසියට ගිහිල්ලා රිමාන්ඩ් කොටුවේ හරි ගමන්නේ අපිට භාවනා කරන්න පුළුවන්. උසාවියට ගිහිල්ලා නඩුව ඇట్లా වැඩිකාරය වුණාට හිර කනවුර ඇතුළෙන් භාවනා කරන්න පුළුවන්. මෙල්ලුම් ගහෙත් භාවනා කරත හැකිනේ. ඕක තමයි අපිට තියෙන අයිතිවාසිකම. ඒක නතර කරන්න කාටවත් බෑ. ඒක කරන්න හිරේ වැටිලා බෑ. මෙහි ඉන්නකොට පුරුදු වෙන්න ඕන. දැනගන්න ඕන නගරයට යනවායි කියලා කියන්නේ හිරගේකට යෑම. ඒක කක්ක බලක්. ගම, නගරය, රාජධානි කියලා කිය. නොගිහින් බෑ. බත්තික හොයාගන්න එපා. තඹ බත්තික හොයාගන්න අපි යනවා. පින්නපාති කරගත්ත අපව ආවා. ඇවිල්ලි වෙලා ගහක් යට වෙලා අපි ජොලියේ ඉන්නවා පොලිස් කාර්යයක් ආවත් තොප්පිය ගලවලා ඉන්නවනේ මෙහෙට එනකොට. මාගේ දවසක් මේ බර්මින්ගම් පන්සල ගාව එංගලන්තේ ඊට පස්සේ මේ ඒකේ හැබැයි ගාඩන් එකක් තියෙනවා. ඒත් ඒ ගිය කැපකාරයා වයසක මිනිස්සෙක් කැපකාරයත් එක්ක අපි සක්මන් කර කර හිටියා ගාඩන් එකේ මිනිස්සු සාමාන්‍ය දේවල් වලට ඇවිදිනවා. පොලිස් කාර්ය දෙන්නේ කියලා තොප්පිය ගලවලා මෙහෙම කරගෙන ගියාමයි ළඟින්. මට තේරුණා ඊට පස්සේ මම එයාගෙන් හුව එයා හුඟක් එංගලන්තේ පන්න කෙනෙක්. ඊට පස්සේ කියලා තියනවලු පොලිස් කාරන්ට හැම ආගමික නායකයෙක්ම දැකපුවාම ඒ ආගමේ තාලෙට ගරු කරන්නයි කියලා. ගිය පන්සලකට යනකොට කෝවිලකට යනකොට අහල ඇතුල් වෙන්න කියලා. ඉතින් මේ මිනිස්සුන්ට තියෙන ආචාර පද්ධතියක්. ඒ ආචාර පද්ධතිය දන්නේ නැත්නම් පොලිස් කා ඒ කියන්නේ ඒක සමාජ සේවාවක් නේ. පොලිසිය කියන්නේ කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි පොලිසියට ගිහලා අපේ වැඩේ ගන්න ඕනේ. පොලිස් කාර්ය දැකපුවාම මනුස්සට මනුස්ස ලීලාවෙන් කතා කරන්න ඕනේ. හැබැයි කියන්න ඕනේ ඔබයි කියන විදිහට ඔය රිමාන්ඩ් එකවත් මට ඉච්ච ලොකු බරක් නෙවෙයි හිර ගෙදරත් බරක් නෙවෙයි මේ අනවශ්‍ය නීති දාන්න එන්න එපා. උඹ අපෙන් කන එකෙක් මේ සම්මුතියෙන් පනවන්නලාද මිනිස්සෙක් පෙන්ෂන් ගියාට පස්සේ මහමගිය බල්ලෙක් ආවේ හොරියච්ච බල්ලෙක් කවුද ගණන් ගන්නේ ඔය හද්දේ දාගෙන ඉන්නේ කැප් එක දාගෙන තරු වහගෙන ඉන්න තාක්කල් තමයි ඒක ඔක්කොම අපි දෙන දේවල් කියලා මතක තියාගන්න ඕනේ. ඒ නිසා භාවනා කරන කෙනා ප්‍රත්‍යක්ෂණය කළ හැකි සත්‍ය ගවේෂණය කරන කෙනෙක්. භාවනා නොකරන කෙනා හැම කෙනාටම යට වෙන්න ඕන. හැම කෙනාටම යට වෙන්න වෙනවා. සත්‍ය ගවේෂණය කරන කෙනා භාවනා කරන කෙනා සබහා ධර්මයක් නතු කරගන්න. නතු කරගන්නේ කොහොමද? සබහා ධර්මයට අනුව ජීවත් වෙනකොට එයා ඊගාවට ගහන පදේ මේකයි කියලා අපි දන්නවා. ඉතින් එයාට සෞඛ්‍ය ගැන ප්‍රශ්නයක් එන්න බෑ. ඍතුගුණ ගැන ප්‍රශ්නයක් එන්න බෑ. එන ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සංකල්ප කියන එක අද අධ්‍යාපන ක්‍රමයේත් මේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයේ යටතේදී මානවය විනාශ කරලා ඉවරයි. උපදින ඔක්කොම හිතනවා සංකල්ප නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඇත්ත තමයි. නමුත් මම දැන් මෙතන කියන තැනට සංකල්ප නැහැ කියන එක මතක තියාගන්න. කොටිම්ම කියනවනම් ඒ මම දැන් මෙතන කියන වෙලාවට මේ කිසිම අකුසලයක් හිතේ නැහැ. සංකල්ප වැඩ කරන්නේ අකුසල් හිතේ විතරයි. සංකල්ප හිත බය ආදුයි. සංකල්පිත ජනයට බයයි. කුලයා කෙරේ බයයි. සංගණිකාවට බයයි. සබකෝලේ කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් කෝලගති කියලා එකක්. මේ මම දැන් මෙතෙන්ද වෙනකොට කෝලගතියක් නැහැ නේ. සමහරු ඒකටත් කෝලගති පානවා. ඇත්තික වහගන්න බයයි. එකතෙන් වෙන්න බයයි. හෙල්ලෙන්න නැතු ඉන්න බයයි. මොකද අර සබකෝලේ පුරුදු වෙලා මේක විකෘතියක් වෙලා. ඒක මේ පෙන්වන්නේ සංකල්පේ සාරේ. සංකල්පේ අවශ්‍ය හරියට මේ සුතමේ ඥාන නිසා භාවනාමේ ඥාන අතර චින්තාමේ ඥාන කියලා කොටසක් තියෙනවානේ. ඒක හරි වැදගත්. හැබැයි චින්තාමේ ඥානට ඉස්සර වෙන්න දෙන්න එපා. මුල මවීර විද්‍යා 100%ක්ම චින්තාමේ ඥාන ඉස්සර කරගත්ත පිස්සන්ගේ පියාට්ටන්ගේ පිස්සන් කොටුවක්. එකකවත් නැහැ ප්‍රත්‍යක්ෂේ. ඒගොල්ල විද්‍යාව කියන්නේ ප්‍රත්‍යක්ෂ කළ දැකියහැක්ක පිළිගන්නවා කියලා. ප්‍රත්‍යක්ෂ කළ දකින්නේ මොකද? තමන්ගේ ඉඳුරංගනේ. ඉඳුරං උදේ ඉඳලා හැන්දන කම් බොරුණු කියන්නේ. ඉන්ද්‍රියපද්දයි කියලා කියන්නේ පචයක්. ජීවිතේ පවත්තන්න, සංසාරේ පවත්තන්න කරන දෙයක්. ඉතින් ඒකනේ විද්‍යාව සාක්ෂි දෙන්නේ. විද්‍යාවේ කතරකවත් නිවනක් ගැන සඳහන් කරනවද? උසස් වීමක් ගැන මේ ආර්ය භාවයක් ගැන සඳහන් කරනවද? කිසිම තැනක විසුද්ධියක් ගැන කතා කරනවද? නෑ. විද්‍යාව නිසාද මුළු ලෝකෙම පරිසර දූෂණයට ලක් වෙලා තියෙනවා. අද ලෝකෙ රත් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපේ දරුවෝ මමත් මේ මොඩකම කරලා අටේ පන්තියේ ඉඳලා විද්‍යාව තමයි හැදෑරුවේ. හැබැයි කරනකොටම තේරුණා අප්පච්චිට තරම් අර කුඹුර වැඩ කරන අප්පච්චිට තරම් දැනුමක් මේ උගන්වන්න බයියන්නේ නැහැ. පොත බලන සාමාන්‍ය විද්‍යාව කියලා අධිකාර මහත්තයක පොත් ටික උගන්වනවා. අධිකාර මහත්තයා මැරෙන්න කිට් වෙලා කිව්වලු අපරාධේ මං ඒ කරපු වැඩේ කියලා. විද්‍යා පොත් ටික පරිවර්තනය කරලා සාමාන්‍ය විද්‍යාව කියලා පොත් පෙළක් ලියලා තියලා මලා. යහන්දට ගිය දවසේ විස්තර කියලා දුන්නේ අධිකාර මහත්තයා තමයි අපිට. රේඩියෝ එක ගාව ඉඳගෙන එතකොට මෙයා මේ හන්දර ගියේ කරනටත් වැඩි උඩින් වගේ තමයි කතා කරන්නේ. අධිකාර මහත්තයා හරි අහිංසක මිනිසයා. ඊට පස්සේ තීරුම් ගත්ත මේක ලංකාවේ විද්‍යාව පැතිරීම සඳහා මං ගත්ත ප්‍රයත්නය මගේ වැරද්දක් කියලා කිව්වා. මොකද ලංකාවේ තියෙන දේශීය ආයුර්වේද ක්‍රමේ නැති උනේ. ලංකාවේ තියෙන වැවයි දාගැබයි ක්‍රමේ නැති උනේ. මිනිස්සුන්ට දෙමාපියන්ට කරුකන ළමයිගේ ගතිය නැති කෙරුවේ විද්‍යාව නිසා, ඔය අධ්‍යාපනය නිසා. ඉතින් ඒ නිසා දැන් ඒක හරවන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ඔය හරි තඩමාරු වෙලාවක තමයි ඔය මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත ලිව්වේ. ඒකත් ඉස්සර තමයි concept and reality ලිව්වේ. මේ concept ගැන මේ කතා කරන්නේ. ඉතින් ආදි බුද්ධ ආගමේ නැත්නම් මොනවද කියන්නේ මේ මුල් බුද්ධ ආගමේ සංකල්පය anu මොකද්ද කියන එක තමයි සංකල්ප සහ යථාර්ථ කියන පොතේ. මේකේ තියෙන්නේ කාලකාරාම සූත්‍රයේ අර්ථ විවරණයක්. අර පොතේ නා ලියලා තියෙනවා early buddhist theory of thought. හතර මේ පොත ඉස්ලාම් දිවේ මේ ඉදිරිවීර සාත්‍යන්ත මහත්තයා. ඊට පස්සේ ඒකයි ඔය එක්සිස්ටෙන්ෂල් තියරිස්ලා අනුව ගිය ඥාන වීරහාමුදුරෝ ඔය බුත්තල හිටියේ ඔය දෙන්න ඥානানন্দ ස්වාමීන්ගේ පොතර ගොඩාක් බලපෑම් කරා. මේකට ඉස්සල්ලා කරපු සංකල්ප සහ යථාර්ථ. දැන් මේ මනසේ මායාව කියන්නේ අපි ඉන්නේ විශ්වයේ රඟ පෙන්නලා ඒකේ සංකල්ප කොච්චරක් අපිට සාරවත් විදිහට පෙන්නලා දෙනවද? මොකද අපි සමාජයට බය හින්දා. සමාජගත වෙන්න තියුවා ඉවරයිනේ. අපිට බෑ. අපිට බෑ. ඒකට බුදුන් කියන්නේ සංගණිකාව කියලා. සංගණිකාව කියන්නේ කුලයා කෙරේ බැඳෙනවා, ඝණයා කෙරේ බැඳෙනවා. කුලයා කෙරේ ඝණයා කෙරේ බැඳෙනවා. ඔය තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඒකට සංකල්ප වලින් බේරෙන්න බෑ. අද සංකල්ප වල ඉස්සරහම තියානින්නේ තරුණ තරුණියෝ. ඒගොල්ලෝ පෙන්නලා සමාජයට ආදර්ශ පෙන්නනවා. ඉස්සර වගේ ඉහළින්කට පැවිච්ච මිනිස්සුන්ගේ සංකල්ප අද ගණන් ගන්නෑ. දිනුන රටවල වල. මේගොල්ලෝ ඉදිරිපත් කළා තියෙන ඒ නිසා රූපලාවන්‍ය මධ්‍යස්ථාන වල තමයි අද තියෙන සංකල්ප ටික රැඳිලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට දැන් අපේ භාවනා මධ්‍යස්ථානයේ සෙනඟ වැඩි වෙනවනේ එන්න. ඒ කියන්නේ මේක තේරෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට රජයෙන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. අඩු ගානේ බුද්ධ සාසන මාත්‍යංශයෙන්වත් ආධාරයක් ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ ලංකාවේ ඉන්න සංඝයාගෙන්වත් ආධාරයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට පාඩුයි. ඒගොල්ලන්ට ඕනේ කරන මේ සංකල්ප දිනු කරන එක. නිසා පත්තරේ පුරා තියෙන සංකල්ප, රේඩියෝ පුරා තියෙන සංකල්ප, ටෙලිවිෂන් එක පුරා තියෙන සංකල්ප, කවි, සින්දු, ටෙලිඩ්‍රාමා ඔක්කොම සංකල්ප. මේ මගේ මිනිස්සු මත් කරලා තියානිනවා. එක එක්කත් කැමති නැහැ හුස්ම කියන්නේ මොකද්ද කියලා බලන්න ප්‍රත්‍යක්ෂයට. එක එකත් කැමති නැහැ අඩිය තිනනකොට මොකද්ද වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂයට. ඒකත් නිවන නෙවෙයි. ඉතින් සා සත්‍ය ගවේෂණය කරනවා කියන එකේ බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ චරිතය පෙන්වන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර දෙන්නම ජයගෙන, කියන්නේ 8 වෙනි ධානයේ 8 වෙනි ධානයේ දැනගෙන මේ පිටිස අපි බෙදාගෙන ඉමු කියලා ආචාර්යන් වහන්සේ විසින් මේ ගෝලයාට අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට කතා කරද්දී වැඳලා කිව්වා නෑ මට එහෙම අන්නේ මට සත්‍ය ගවේෂණය කරන්න. කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී. මේ කිසිං සත්‍ය ගවේෂී කරන්නේ කරන්න සත්‍ය ලැබෙනවමයි. නිවන් දකින්න ඉස්සෙල්ලා මේක අවබෝධ වුනේ නැත්නම් එයා හොයන්නෙම කක්කා. හොයන්නෙම සංකල්ප. ඒකට සිද්ධාර්ථ කුමාරයාට වැටහෙන්න කිං සත්‍ය ගවේෂී සිං කුසල ගවේෂී කියලා නේව සංඥා නා සංඥායතනේ ඉඳගෙන මට කුසලයේ හොයන්න ඕනේ සත්‍ය කියලා හොයන්න ඕනේ කියලා හිතුනහම ගුරුන්නාසිර තිබුණේ නේව සංඥාන ආසඤ්ඤයතේ අන්තිමයින් එහාට නෑ. ඒක තමයි ලොකම දෙය කියලා. ඒක තමයි ගුරුවරයාට දෑවැද්ද දුන්නේ ගෝලයාට. ගෝලයාක ඕක නෙවෙයි. ඔයින් එහාට සත්‍යයක් තියෙනවා. ඒකේ බලන කොච්චර වටිනවද කියලා. මම මෙතන ඉඳගෙනත් යන්න පුළුවන් ඉහළම තැන ඉඳගෙනත් කියනවා මේිට වැඩිය සත්‍යයක් තියෙනවා කියලා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය. ඇත්තටම ඒක සිද්ධාර්ථ කුමාරගේ සම්මා දිට්ඨිය. ඒ නිසා හුත්තටම සමාධිය සතිය වඩපු කෙනාට තේරෙන්න ඕනේ සතිය කියන්නේ නෙව නෙවෙයි සතියට එහා යමක් තියෙනවා කියලා. මොකද්ද? අසතිය. සතියට ගිය කෙනාට තේරෙනවා සතියෙන් කොච්චර හිටියත් අසතියට යන්න වෙනවා. අන්නේ අසතිය දැකපු දවසේ තේරෙනවා මම සතිය සෑහෙන වට්ටමට ඇවිල්ලා තියෙන හැබැයි සතියට වැඳ ඉන්නේ නැහැ. සතියමයි කෙලවර කියන්නේ නැහැ. අන්න ඒ වගේ මේ කිං සුත්තල ගවේෂී කියන මේ සංසය පාවිච්චි කරලා සත්‍ය ගවේෂකයයි කියලා. හැම මිනිසෙක්ම සත්‍ය ගවේෂකෙක්. පරිණාමවාදී කියන්නේ ඕනෝකට. අපි අදිට වැඩිය පරිණාමයටපත් වෙනවා. මේ කියන්නේ අවසාන මට්ටම නෙවෙයි. මරණයත් නෙවෙයි. මේක දිගට යනවා කෙලවරක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙලවරක් තියෙනවා. මොකද්ද කෙලවර කියන්නේ? හොයන මිනිහා කෙලවර වෙනවා. හුයිවරයි නාසමාපෝ. එඳි ගෑවිලා යනවා. ඉතින් අර සත්‍ය ගවේෂකයා කියනකොට වචනේ වැරදි. එතකොට මමයා ඉදිරිපත් වෙලා ඉතිරි වෙලයි මේක හොයන්නේ. ඒ නිසා සත්‍ය ගවේෂකෙක් ඉන්න තාක්කල් සත්‍යක් ලෝකේ නැහැ. නිසා මමයි සත්‍ය හොයාගත්තේ කියලා කවුරු හරි කියනවා ඌ අම්මු මැට්ටෙක්. එහෙම හොයාගත්ත කෙනෙක් ඉතුරු නෑ. ඒකට සත්‍ය වෙන්න බෑනේ. නිසා ඒක වචනෙට දාන්නත් බෑ. නමුත් මේ පොතෙන් අපිට ලස්සන පණිවිඩයක් ගේනවා. අපි හිතන්නේ නැති පැත්තක් අපිට නිකන් කල්පනා කරන්න හිතනවා කාලා බිල දරුවා හම්බ වෙලා රස්සාවක් කරන හිතයට හරියන්නේ නෑ. ඕකේ කෙලවරට පරයන්කෝ. කීදවස් තියෙනවා තාමත් හිස්තනක් තියෙනවා කියලා. ඔය සජිත්ලා ඒ කණ්ඩායම ඇවිල්ලා මේ කොහෙද විජිතපුරේ පුදුමාකාර ගල්තොගයක් අද්දා. ඇදලා මහන්සි වෙලා ඒකට මට කිව්වා එක විනාඩි 5ක් මේ කට්ටියට කතා කරන්න කියලා. ඉතින් උන් ඇත්තට හොඳ වැඩක් කරා. ඊට පස්සේ මම කිව්වා මම මොනවා කතා කරන්නද කියලා. මම ඔයගොල්ලෝ මොනවද මම IT ටෙක්නොලොජි අපි කරන්නේ. ඊට පස්සේ මම කිව්වා ඔයගොල්ලෝ අතර මේ නිල තාරාතිරම් තියෙනවද? ඔව්. ඒකට නිල තාරාතිරම් ඉහළම එක නා කවුද? එයා තමයි සජිත් පීරිස්. එයා අයිතිකාරයා. ඊගාට ඉන්න සුපර්වයිසර් තමයි මේ. ඊට පස්සේ මම කිව්වා අනික් කට්ටිය මොකක් ගන්නද උත්සාහ කරන්නේ? අපි මේ සුපර්වයිසර් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඕ ටයිම් කරගෙන ගවල් දොර අතහැරලා අම්මා තාත්තා ඉපයි. දැන් මම ඔය සුපර්වයිසර් වෙච්ච එක කරා සන්තෝෂෙන් ඉන්නේ. ඒත් නෑනේ. දැන් අනික් කට්ටිය ඒක වෙන්න හදනවා. මම සුපර්වයිසර් කතා කරපන්කෝ. අනේ ස්වාමීන් වහන්සේ ඒක හොඳ නැති ඉඳන්නේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මේ සමාදානය කරන්නේ. මම මේ කට්ටියත් ඒත්තු ගන්න ගත්තේ සමාදානය කරන්න. මොකද ඉතින්ට යනකන් නම් පුදුම එළවුමක් තිබ්බා. ඉතින්ට ගියා. තවත් යන්න දැන් මට තියෙනවා. ගියාට දෙයක් නැහැ. ඒකට අනිත් එක්කනට තියෙනවා සුපර්වයිසර් වෙන්න. දැන් සුපර්වයිසර් මේ කණ්ඩායමේ ඉන්නවා. එයත් එක්ක මේ කට්ටිය එකට තමයි වැලිය ඇද්දේ. නෑ ඔය කියන මොනම දෙයක්වත් නෑ. අපි පෙන්නන්න හදන අරක ලැබුණා මේක ලැබුණා මෙහෙම වෙයි කියලා හිතන ওই සත්‍ය ගවේෂණේ කියන්නෙම මම ආයනයක්. නිසා මේ සත්‍ය ගවේෂකයා මේ ඒ නැත්නම් සත්‍ය ගවේෂී චින්තකයා බව තම සත්‍ය ගවේෂණිලා සංකල්ප ප්‍රමාණ කරගත නොහැකි බව දැනත්. නමුත් කියන්නේ මට බෑ මම නැති කරන්න කියලා දාන්නව. නමුත් මම නැති කිරීමේ මාර්ගයේ සක්මන පරියංගේ සීල සමාධි ප්‍රඥා වඩනවා. මොකද්ද ජයග්‍රහණය කියන්නේ? මම නැති වෙන්න ඕනේ. මේ පොතට මොකද වෙන්නේ? කටුකුරුන්දේට මොකද වෙන්නේ? මේ කියන මට මොකද වෙන්නේ? අහගෙන ඉන්නවනම් මොකද වෙන්නේ? ඔක්කොම සුන්නත් දුරිලා යනවා. අපිට එමෙ නෙවෙයිලා තියෙන මේ දැනුම ලබා ගන්න මම ඉන්න ඕනේ. මම තමයි දැනුම ලබාන ලෝකෙට ප්‍රකාශ කරගෙන අයියා වෙලා නටන්න හදන්නේ. මේ සංකල්පයත් එක්ක සෙල්ලම් කරන නැත්නම් හීනෙක ඉන්න කියන එක තේරුම් කරලා දෙන්නමයි මේ මනසේ මායාව පොතේ පරිච්ඡේදයක් වෙන් කරලා තියෙන්නේ. සංකල්පයන්ගේ යථාර්ථය. ඊට ඉස්සෙල්ලා තමයි අපි මහා නිදාන සූත්‍රය අරගත්තේ. ඒකේ මේ විස්තර කරනවා මේ සංකල්ප කියන්නේ හිතේ හිත ඇති වෙන කල්පනා රාශියක්. එහෙම නැත්නම් ගොජයක්. එහෙම නැත්නම් හීනයක් ඩෝප් වෙලා කතා කරන්න මිසු එකම දේ. ඒක තමයි මඤ්ඤණාව. ඒක නිසා යම් තැනක සිටියාහුට මඤ්ඤණා උතුරා යෑම නොපවතීද? මඤ්ඤණා උතුරා යෑම නොපවතින කල්ලි මුනිවරයා ශාන්තියයි කියන ලැබේ. මේ අපිට එන හිතවිලි වලට සරුංගල් අරින්න යන්න දෙන්න එපා. බයිනරි ලොන්ට ඉනිමම් බඳින්න එපා. මේ උඹේ පිස්සුවට ආපු ඩෝප් එකක් කියලා හිතාගනි. නැත්තම් මේ රාකලයක් ඇහෙන පැහෙනකොට ගොජ දාන එකයි මේ තියෙන්නේ. ඕක ආඩම්බරයක් නෙමෙයි. මේ තිබුණු පැණි මධ්‍යසාරයේ බවට පත් වෙන හැටි. මධ්‍යසාරය කියන්නේ මත් වෙන දෙයක්. මත් වෙන්නකොට තමයි හිතේ ගොජේ. ඒ ගොජේ තමයි රූප ධානය කියන්නේ, අරූප ධානය කියන්නේ, නේව සංඥාන ආසඤ්ඤායතන කියන්නේ ඔක්කොම මඤ්ඤණා. මඤ්ඤණා කියන්නේ හොඳ පිස්සු. පිස්සු ඩබල් කියලා කියන්නේ. පිස්සු හොඳ එක කියලා කියන්නේ. මේක නෙමේ විකුණන කණ්ඩායමේ ආගම කියලා. අරක දෙන ගිය කෙනෙක්ගෙන් අහන්න බලන්න ඒකෙනත් සිද්ධාර්ථ ගෞතමතුමාට කියනවා අනේ අපි දෙන්න එකතුල මේ පන්තිය බලාගෙන ඉමු. සිද්ධාර්ථ ගෞතම තාපස කියන බෑ මට සත්‍ය හොයන්න ඕනේ. මෙතෙන් ආවට පස්සේ මට තේරෙනවා මේකත් උදේ පාන්දර කෙල ගහපු කුණු කෙල ටිකක් වගේ ගන්න දෙයක් නෑ ඕකේ. අනේ ඒක කියලා දෙනකොට රිදෙනවා. ඉතින් ඒක නිසා ඊට පස්සේ යන අපි සංකල්පයන්ගේ සාරය කියලා එකක්. සංකල්පේ කොහෙදයක්ෝ සාරයක් एक गाथाවක් ආනන්ද සාමි ඉදපත් කළා තියෙනවා විඥානයේ කොයි දයකටද සාරයක් මේ සංකල්ප කියන්නේ විඥානයේ දරුවෙක් නේ ඉතින් විඥානයේට සාරයක් නැති කල්ලි දරුවන් ගැන කොමන කරා නමුත් මේ වගේ තේමාවක් නැතුව අපිට ඉස්සරහට යන්න බැරි නිසා අපි ඉදිරියට කියවන්නේ යනවා හොඳයි සංකල්ප මගින් ඉටු කරගත හැකි උසස් පරමාර්ථයක් ඇතැයි පිළිගැනීම සංකල්පය විමුක්ති සාධනයේහි පුරෝගාමී වූ බවට පත්කරන परिवर्तनात्मक दृष्टिकोणे की एवनाहि अंतगामी वू आदानग्राही आकल्पयाक अन्ययवादी आकल्पयात विशिष्ट लेस इक्मवा यान इदिरी पियवरकी බුදුදහමෙහි එන ධම්ම යන වචනය දෙය සංසිද්ධිය මනාරම්මණය සංකල්පය දේශනාව ආදී විවිධාර්ථ දනවන පදයක් වී ඇත්තේද ඒ නිසාමය සංකල්පෙහි දැඩිව එල්බ ගැනීමෙන්ද එයින් ඇඟ බේරා ගැනීමට දෙඟලීමෙන්ද වැළකී බුදුරජාණන් වහන්සේ එහි යථාර්ථය ගැඹුරින් විනිවිද දැක සත්‍ය හා විමුක්තිය සොයා යන්නකු විසින් සාර්ථක ලෙස ප්‍රයෝගී කරගත හැකි යම් යම් ගුණ විශේෂයන් ඒ තුලින් ඉස්මතු කර දැක්වූහ. එක් අවස්ථාවකදී උන්වහන්සේ හැම දෙයකම හටගැන්ම පැවැත්ම හා පරමාර්ථය පිළිබඳව අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් විසින් නැගිය හැකි ප්‍රශ්න මාලාවකට පිළිතුරු දිය යුතු ආකාරය ගැන භික්ෂූන් වහන්සේලාට කල්තබාම උපදෙස් දී වදාළහ. ඉදින් මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ ප්‍රශ්න කරත්නම් හැවැත්නි හැම දෙයකම මුල කුමක්ද? හැම දෙයකම හටගැන්ම කොතැනද? හැම දෙයක්ම පැන නගින්නේ කොතැනින්ද? හැම දෙයක්ම යොමු වී ඇත්තේ කොතැනටද? හැම දෙයකටම ප්‍රමුඛ වන්නේ කුමක්ද? හැම දෙයකටම අධිපති වන්නේ කුමක්ද? හැම දෙයකින්ම ඈතර වීම කොතැනද? හැම දෙයකම හරය කුමක්ද? හැම දෙයක්ම ගලා බසින්නේ කොතැනටද? හැම දෙයකම අවසානය කුමක්ද? මහණෙනි, මෙසේ ප්‍රශ්න කරනු ලැබූ නුඹලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට මේ අයුරින් පිළිතුරු දෙව්. හැවැත්නි හැම දෙයකම මුල ඡන්දයයි. හැම දෙයකම හටගැන්ම මෙනෙහි කිරීමයි. හැම දෙයක්ම පැන නගින තැන ස්පර්ශයයි. හැම දෙයක්ම යොමු වී ඇත්තේ වේදනාවටයි. හැම දෙයකටම ප්‍රමුඛ වන්නේ සමාධියයි. හැම දෙයකටම අධිපති වන්නේ සතියයි. හැම දෙයකින්ම ඈතර වන තැන ප්‍රඥාවයි. හැම දෙයකම සාරය විමුක්තියයි. හැම දෙයක්ම ගලා බසින්නේ අමෘතත්වයටයි. හැම දෙයකම අවසානය නිවනයි. මහණෙනි, මෙසේ ප්‍රශ්න කරනු ලැබූ නුඹලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට මේ අයුරින් පිළිතුරු දෙව්. අංගුත්තර නිකාය. හාමුදුරන්ට මේ උගන්වන්නේ අන්‍ය තීර්ථකයන් නෙමෙයි. අපේ හාමුදුරුව පචන කෙලින්නේ ගියෝ ඉස්සරහ තියාගෙන හැමදේ මුල මේකයි මෙහෙමයි කරන්නේ මෙතන මේකයි කියලා පට්ටන්දරයක් දේශනා කරනවානේ. ඒ එක්කෙනෙකුටවත් මෙහෙම කියන්න තේරෙන්නේ නැහැ. නිසා බුදුන්සේ ප්‍රශ්නයක් නගනවා අන්‍ය තීර්ථකෙන් නගන ප්‍රශ්නයක් විදියට. ඊළඟට උත්තරයක් දෙන්න බලනවා. හැමදේටම මුල ඡන්ද. ඔබ කැමති දේ තමයි සිද්ධ වෙන්නේ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඕකින් එහාට දෙයක් නැහැ. මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ට මනෝමයා. ඕක කියන්න කැමති නෑ. අපි හිතන්නේ හැමදේක මුල මන්ත්‍රීතුමාගේ ලියුම කියලා නේ අපි හිතන්නේ. හැමදේටම මුල මම පාස් වෙච්ච විභාගේ සාතිකය කියලා නේ අපි හිතන්නේ. හැමදේටම ලබා ගන්න ඕනේ සල්ලි කියලා නේ අපි හිතන්නේ. එමේ හිතන්නේ නැති කිසිම කෙනෙක් නැහැනේ මේ මනුස්ස මේ ශ්‍රී ලංකාව තුළ. උඹ කැමති දේ තමයි උඹට හම්බෙලා තියෙන්නේ. අද ලැබිලා තියෙන්නේ උඹට කැමති දේ. උඹ කවදා හරි පතමු දෙයක් ඔය. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මෙනේ කියේ මානසිකාර සම්භවයි. කොච්චර දේවල් ලැබුණත් උඹ මානසිකාරියම කරපෙක විතරයි උඹට කැප. ඒක විතරයි උඹට ගෝචර වෙන්නේ. ගොඩාක් දේවල් තියෙනවා මේසේ. මේසෙම කන්න බෑනේ. පිඟානට බෙදාගත්ත ටික ඔබ කවුද කියලා තේනේ. තමයි මේ මානසිකාරය. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. මුලිච්ච කරගන්න දේ. ඒ කවුරුත් නෑ ඒකට අදාළ. දැන් අම්මා නම් පොඩි කාලේ අපිට බත් එක බෙදලා දෙනවා. සමහරවල් පිට අදලා කටෙත්තු තියෙනවා. බුලත් පිට හොඳට කාලා හපෙත් දෙනවා අපිට. ඒකට අපි හිතනවා මානසිකාරය අම්මා වෙන්න ඇති කියලා. ලොකු උනාට පස්සේ නෑනේ. තමන්නේ මානසිකාරයේ දීලා තියෙන ඡන්දේ නිසා තමයි ලැබිච්ච දේ මානසිකාර මූල හට ගැනීම මෙනෙහි කිරීමයි ඊගාවට ස්පර්ශයෙන් තමයි ඒකත් අතර පිගාන ගත්තට කටේ ගෑවුනාට පස්සේ තමයි මට ඉදිරියදා ජීවිතේට අදාළ වෙන්නේ. පිගාන බෙදලා අනලා කටේ තියාගන්න. අනනකොට නම් යම් ප්‍රමාණයක් ස්පර්ශය සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි මේ සිංහල කෑමක්ද රයිසන් කරීද විසරහ කෑමක්ද පිටරට කෑමක්ද කියලා ස්පර්ශ කරේ නැත්තම් අපි දන්නේ නැහැ. ස්පර්ශයෙන් එහාට තමයි කතන්දරය කියන්නේ මේ. ගෙත්තම පටන් අරගන්නේ කතාව පටන් අරගන්නේ පස්සපච්චය. පස්සේ ස්පර්ශ කරගෙන. ඊගාවට වේදනා සමෝසන මේක ඔක්කොගෙම යන්න හදන සැප විඳින්න මේකට කියනවා pleasure principle. සතත් එච්චරයි දෙයියොත් එච්චරයි මනුස්සයත් එච්චරයි තිරිසං උමේ සැප හොයන්න ගිහිලා හොයන හැම සැපකම අවසානයේ දුක. ඒ නිසා මේ වේදනා සමෝසරණ මේම හරියට මේ ලෙන්ස් එකට වැටිච්ච ආලෝකයක් ඔක්කොම එකතැන් වෙනවනේ මේ නාභියේදී. ඒ වගේ නාභිගත වෙලා තියෙන සැප හොයන්න. ඉතර කාගම ස්වාංශ කියව බණක් මට හම්බුණා ඉතහට ෆොටෝ ගන්න ගිය වෙලාවේ. යාමරු කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සැප දුක දෙක අතාරින්න කිව්වට අපේ ජනතාව දුක 100%ක්ම අතහැරලා ඉවරනේ 50 දෙන්නලා ඉන්නේ. දැන් තියෙන සැප අතාරින්න එක. දැන් ඔක කරලානේ තියෙන්නේ. දුක අතහැරලානේ තියෙන අනේ වනේ වනසිව්පාවටවත් මෙහෙම දුකක් නොවේවා කියලා අපි දුක අතහැරලානේ තියෙන්නේ. ඔගේ සැපත් අතහැරපන්කො. මොකද දුකේ අවසානේ සැප. සැපේ අවසානේ දුක. මේකේ එකක් අතහරින්න තරම් මානවය අමනයිනේ. වෛද්‍ය විද්‍යාව අමනයිනේ. නාස්තත්‍රය අමනයිනේ. ඉතින් දේශපාලනේ අමනයිනේ. මුදල් ශේත්‍රය අමනයිනේ. මේ සැප දෙයියන් කියලානේ කියන්නේ. ලැබුපු එක එකක්වත් ඉන්නවද කියලා අහන්නකෝ බලන්න. උච්චර ගසා කාපු ලංකාවේ මෙච්චර මුදල් ගසා කාපු එකෙක් ඉන්නවද බලන්න මේ අසූචි වලින් නරා වලින් ඔලුව සොපු එකෙක්. කරන්න බෑ. මේ සැප හොයන්න තවත් දඟලනවා ඒගොල්ලෝ. වේදනා සමෝසරණ. ඊගාවට ඔක්කොටම වැඩි භාවනා කරන ලෝකයන් මට සමාධිය ලැබේවා කියලානේ. මේ පිස්සුවේනේ බුදුහාමුදුරුවෝ සමා ලෝකේ ගලවා ගත්තේ තාමත් බුදුහාමුදුරුවෝ අඟෝලේ සමාධිය අරන් දෙන්න පොරොන්දු වෙලා දඟලනවානේ. සමාධිය නිසා තමයි කුඩු ගහන්නේ කොල්ලෝ. සමාධිය වහන තමයි ඔය ගෑනු පාවිච්චි කරන්නේ. ඒ වගේ දෙයක් හොයන තමයි මේ කැසිනෝ ගහන්නේ. ඉව කරන්න ගිහලා තමයි පිළිකේ හදාගෙන ඉන්නේ. ඉව කරන්න කියලා තමයි කුඩු ගහන්නේ. ඉතින් ඒකට දොස් කියන්න බෑ. මදේට ප්‍රමාදයට හේතු වෙන දේ. සමාධිය. ඊට පස්සේ සතාධිපතිය. උඹලා දැනගත්තත් නැතත් වැඩුවත් නැතත් ඉන්නේ සතියේ. කොච්චර කිව්වත් කවුරුත් කියන්න බෑනේ මට ධම්මජීව ආමතුරු හම්බෙලා නිස්සන්නවනේ ඉඳගෙනම සතිය වඩන්න ඕනේ කියලා. යකෝ සතිය කියන්නේ ජන්ම දායාදයක් උප්පත්තියත් එක්ක ලැබිච්ච දෙයක්. සතිය වඩපු කෙනෙක්ගෙන් ගහන්න බලන්න කොහෙන්ද හම්බුනේ කියලා. තමල් ළඟ තිබුණ එක. ඒක කියලා දෙන්න උගන්නන්න වික්ත ප්‍රතිඵල භික්ෂු නැහැනේ අද. අහුරු කියන්නේ සතිය වඩන්න කෙස් බාන්න ඕනේ, බාපණයක් දාන්න ඕනේ, අටසිල් සමාදන් වෙන්න ඕනේ, දඹදිව යන්න ඕනේ, උතුරු දිහා බලන්න ඕනේ, බද්ද පරියන්කේ ගහන්න ඕනේ මොන්න බයිලාද. සතිය කියලා කියන්නේ ජන්ම දායාදයක්. උප්පත්තියත් එක තියෙන එක කර කෙලස් වලින් වැහිලා තිබුණාට අපි කෙලස් ටික අයින් කරපුවාම සතිය අධිපතිකම් කරනවා. කොටින්ම කියනවා නම් අසතියට සතිය අධිපතිකම් කරනවා. මට වැරදුනා කියන තැන සතිය අධිපතිකම් කරනවා. මට සතිය නැහැ කියන තැනක් තියෙනවා. වැද්දගත්ම තැන තමයි මට දැන් මමයා නැහැ කියලා කියන කොටත් බොරුව තියෙනවා. මමයා තමයි කියන්නේ නැහැ කියලා. ඔන්න ඕක අහුවෙන්නේ සතියට විතරයි. මම මේක නැවත කියනවා මේ ටිකේම කියවිච්ච එකක්. මම හුඟ දෙනෙක් කියනවානේ දැන් භාවනා කරනකොට ආනාපානෙ නැහැ, මමෙක් නැහැ, අතප්පයක් නැහැ, මුකුත් නැහැ කියලා මේ මොකද්දෝ මේ බයිලා දැන් මම මොකද කරන්න ඕන කියලා ඊගාවට අහන. දැන් මමයා නැත්තම් මොන රෙද්දක් එම මම කරන්නේ? ඔය නෑ කියන එක ඇතුළෙත් මමයා ඉන්නවා. අන්න ඒක අහුවෙන්නේ සතියට විතරයි. ඒකට විපස්සනාව කියලා කියනවා. ඒකට සුවිශේෂී දර්ශනයක්. මේ නෑ කියමනේ. ඒකට නෙගටිව් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා. ඔය ලංකාවේ ප්‍රසිද්ධ ආමතු දෙතුන්වක් කියන්නේ Taman නින්දාවටපත් වෙන දේවල් ප්‍රසිද්ධ කරන්නේ. ඒකේ මුසාල ජයග්‍රහණයක් ලැබනවානේ. අනික් කට්ටිය බයයිනේ. Taman නින්දාවටපත් වෙන මොන හරි දේවල් ප්‍රසිද්ධ කියලා අරනවා. පව් වෙන මුළු පත්‍රවලයි බුද්ධ ශාසනේ කෑවරේ මේක කවුද එහාමරු කියලා පොඩ්ඩක් රහතන් වහන්සේ නමකට වැඩි යා හොයනවා. පහු වෙන මේ යකා මෙන්න රැස්තුදිනලා බුදු උණයි රහත් උණයි කියලා කියනවා. අනේ ඒක අහුවෙන පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔය පිස්සු කෙලියට එව්වට හරියන්නේ. ඒ වගේම තමන් නෑ. සතිය තියෙනවා. මමයා නෑ. කහුස්ම නෑ. මේ කියන තුල මමයා නිෂේධනය කරන පචයක් අපි ළඟ තියෙනවා. අල්ලන්න බෑ. ඒක කියන්නේ මේ මහා නිදාන සූත්‍රය ඒක කියන්නේ ඇත්තේ වෙමි යනු සිතා ගැනීමකි. මම වෙමි. මම වෙමි යනු සිතා ගැනීම. වන්නෙමි. මත්තර මම වෙන්නෙමි. නොවන්නෙමි යනු සිතා ගැනීමකි. මම දැන් මෙතන නෑ. මම ඉස්සරහට වෙන්නේ නැහැ හිතා ගැනීමක්. අන්න ඒක සංඥාවට අහු වෙන්නේ නැහැ, සතියට අහු වෙනවා. මොකද සතිය ඒ තරම්ම ස්වාධීන ධර්මයක්. සතාදිපතේය සබ්බේ ධම්ම, හැමතැනම සතිය තියෙනවා. ඊතර වෙන තැන ප්‍රඥාවයි. ඒ සතියට අහු වෙච්ච ගමන් මේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ සංකල්පනාවක්, මඤ්ඤණාවක් කියලා. අන්න එතකොට යාට මම නොවේ කියන හදන මමයා අහු වෙනකොට ඊතර වීමක් වෙනවා. ඊතර වෙන්නේ මොකද්ද? මමයා නැති වෙනවා. ගඟෙන් ඊතර වෙනව නෙවෙයි. විමුක්ති සාරයයි. මේකටයි විමුක්තිය කියලා කියන්නේ. බොරුවට අපි කියනවා මයි ළඟ තණ්හාව නැහැ, මයි ළඟ මාන්නේ නැහැ, මම නැහැ, ආනපානෙ නැහැ, අතුරු දකුණ නැහැ, අතපය නැහැ. ඉතින් ඒකෙන් මේ කියා ගන්න හදන්නේ භාවනා දියුණුවලද මම නැති වෙලයි කියලා. නෑ පචයක්. තාම සංකල්පයක්. මේකම කරන්නේ. මේකම නැවත කරනකොට යාට ප්‍රඥාව ඇවිල්ලා විමුක්ති සාරයක් එනවා. මෙතනදී මම නැහැ කියලා කියන්න ඕනේ නැහැ. කිව්වනම් මම ඉන්නවා. කියවෙන්න ඕනේ. ඒක ස්වභාවයෙන් එන්න ඕනේ. ඊගාට ගලා බසින්නේ අමෘතත්වයටයි. ඊට පස්සේ ආයෙ මැරෙන්නේ නැහැ. හටගන්නේ මමෙක් නැති තැන. දැන් ඒකට අපි නිදර්ශනයකට දෙන්නේ සක්මන් කරනකොට විලුඹ පොළවේ වදින්නේ නැහැ නේ. ඒතකොට වදින තැන් වදින දකින්න අතර විලුඹ වදින්නේ නැහැ කියලා දැනගත්තොත් විලුඹේ වැදීමේ හට ගැනීමක් පැවැත්මක් නැතිවීමක් නැහෙනි. සමා වෙන්න ලේවකේ. ලේවකේ වදින්නේ නැත්තම් ඒකේ හට ගැනීමක් පැවැත්මක් නැතිවීමක් නැහැ. විලුඹේ තියෙනවා. ඊතර විලුඹේ තියෙනවා ඇතිවීම පැවතීම නැතිවීම දකින්න අතරේ හොරහැයින් බලන්න පුළුවන් නම් ලේවකේ වදින්නේ නැහැ කියන එක. එහෙම නැත්තම් ආස්වාසේ මුල බඳාක බලන ගමන් ප්‍රස්වාසය නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ආශ්වාසයේ හොඳට හිත තියෙනකොට කොඳුයට පෙලක් නැහැ, කටක් නැහැ, ඇහක් නැහැ, තියෙන හුස්ම විතරයි කියලා දන්නවනේ. යාර නැති දේවල් වල හටගැන්මක් නැහැ නේ. එතන අමෘතයි. ඒවා මැරෙන්නේ නැහැ නේ. ජරාවට යන්නේ නැහැ නේ. ජරාවට යන්නේ හැප්පෙන විලුඹ. ජරාවට යන්නේ හැප්පෙන කොට්ටේ. ජරාවට යන්නේ හැප්පෙන ඇඟිලිතුඩු. නෝ ලේවකේ ගැන අවධානය භාවනා කරුවා. ඉතින් නිවිනේ භාවනා කරන්නේ කට්ටිය. ආනපානෙත් බලන ගමන් ආස්වාදේ මට හොඳට තේනවා මුල මැදාග. ඒ කියන්නේ ප්‍රස්වාසේ නෑ, සද්දයක් නෑ, හිතවිල්ලක් නෑ, වේදනාවක් නෑ කියලා දන්නවනම් ප්‍රස්වාසේ නිවන් දැකලා තියෙන්නේ, සද්ද වේදනා නිවන් දැකලා තියෙන්නේ, හිතවිලි වේදනා නිවන් දැකලා තියෙන්නේ. මේක කියලියන්නේ නෑනේ. මොකද මේ ලියමනට තරම් අර විචක්ෂණ විමුක්තිය, විචක්ෂණේ ඊතර වීම නෑ. අර තියෙන දේවල් අල්ලාගෙන යන ගමන. හැමදේම ගලාපැසින්නේ අමෘතත්වයටම, හැමදේම අවසානයේ නිවනයි. නිවන කියන්නේ මේ තියෙන ඔක්කොම නිවලා දානවා කියන එක. නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ. ධීරන් වහන්සේ නිවිලා යනවා යම්සේ පහනක් නිවි යන්නාසේ. රතන සූත්‍රයේ අන්තිමන තියෙන්නේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ බවස්මි. තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතායම් පදීපෝ. ඉතින් අපි පහනක් නිවනවා කියන එක අවාසනාවක් කියලා නේ කියන්නේ. කාලකන්නිකමක් කියලා නේ කියන්නේ. මේකත් කොරහත් වනවන්දුවට බලන් ඉලි බින්දගෙන ගියයි කියලා මෙතන බින්දෙන්නේ පහන නිවන් දාන්නේ. පන්තල් වල 12මයි පහන් පත්තු කරන්නේ. තෙල් වැක්කේනවා වෙනම තෙල් ටික ගන්න හැමතෝ වෙනම විකුණනවා. 12මයි පහනේ හයි කළා තියෙනවා, දැකලා තියෙනවද දැන්නේ පොඩි බටයක්. ඒ කොච්චර හරි දාන්න කියනවා. දැම්මට ඒක පිරෙන්නේ නැහැ වින් යට. ඉතින් හරි හැමරගේ පන්තලේ වෙන තැනකට යන්නේ. ඒ පොල් තෙල් බිස්නස් එක කරන්නේ මුස්ලිම් මිනිස්සුත් එක්ක. අපේ කට්ටිය දුවට බබෙක් හම්බ වේවා කියලා පොල් තෙල්වක් කරනවා කියලා. මගේ විනියාගේ වෙට පිට ගෑනුන් දැට නොයාවා කියලා පොල් තෙල් වක් කරනවා කියලා අරකට. නැත්නම් අල්ලපු ගෙදර විනියා මට ලැබේවා කියලා පොල් තෙල් වක් කරනවා අරකට. 12මයි පාන කවදාකවත් නෙවෙන්නේ නැහැ. හැබැයි ඒකේ වැඩි තෙල් කොහෙද යන්නේ? ඔන්න කෙලිය. ඔන්න කෙලිය ඉස්සරහින කට අරගත් එකේ අර දාපා රින්ගල් සද්දයක් ඇහෙනවා. සල්ලි කොහටද යන්නේ? කක්ක බෙට්ටට නෙවෙයි. වෙනම තැනක් තියෙනවා. මොකද ඒකේ හාමුදුරුවෝ අරගෙන කරන්නේ මත්පැන් පානය කරනවා, වෛශ්‍යාවක් ගෙන්න ගන්නවා, අනවශ්‍ය බඩු ගෙන්න ගන්නවා. ඒකල නිවන් දැක්කා වගේ හැන්දාවට ආතල් එකේ ඉන්නවා. ඔය අපි දන්නේ බුද්ධ ආගමේ කැලේ ටික විතරයි. කතෝලික ආගමේ කැලේ ටික කියන්න වෙනම පොතක් තියෙනවා. මුස්ලිම් කට්ටිය කරන දෙල්ලන් වලට වෙනම පොතක් තියෙනවා. ශීක් ආගමේ, Hindu ආගමේ මුදු ආගම් කත්තු අපි ඉන්න කාලේ ආපු නායකයන් මොකද උනේ? ඒක පාට මේගොල්ලෝ නැතිලා යනවා. මොකද හොරේ අහුවෙනවා. ඉන් 12 මහේ පහන පත්තු කරන්ඩ මෙහි ඉඳලානේ තෙල් ගෙනියන්නේ ශිරීපාදේ. අප්පා, එච්චර පිනක් නැහැ. දොළොස්මහේ පහන වගේ මගේ ආදරේ දිවා රාත්‍රී දෙකේ තියෙනවා. දැන් මෙතන තියන්නේ නිබ්බන්ති තීරා යතා යම්පදීපෝ පහනත් නිවාගෙන අනේකයි තියෙන්නේ. ඉතින් ඒ ටික උප්පත්තියෙන් හම්බෙච්ච එක මේ එකක්වත් මේ කියන එකක්වත් බුදුජානකසේ භාවනා කරපු අයටයි බුද්ධ ඝංකාරින්ටයි පැවිද්දටයි පිරිමින්ට විතරයි නෑ එහෙම එකක් නෑ. සබ්බේ ධම්මා. මේකට අර්ථකථන දෙන්නේ නෑ අටුවාචාරින් වහන්සේ. අටුවාචාරින් වහන්සේ මේක බුද්ධ ධර්මය කියලා කියනවා. බුද්ධ ධර්මයෙන් ණයට සත්‍ය මුල් වෙනවා බුද්ධ ධර්මයට සතිය සමෝධාරණේ මේ වේදනා සමෝධාරණේ එහෙම එකක් නැහැ මහන්නේ අන්නේ තීර්ථිකයක් ඇහුවොත් මේ සියලුම දේ ඒ කියන්නේ සරුවඥයි කියන්නේ මේකේ තව කැලලක් තියෙනවා පල්ලේ අපි ටිකක් කියමු සමිද්ධි සූත්‍රය මෙහිදී බුදුරජාණන් වහන්සේ ධම්ම යන විවිධාර්ථ දනවන පදය යොදාගෙන ඇති අතර සන්දර්භයට අනුව ප්‍රායෝගිකව ගත් කල එය දේවල් යනුවෙන් පරිවර්තනය කළ හැකිය. එනමුත් එයින් අදහස් කරනුයේ සිතිවිලි හා සංකල්ප බව පහත දැක්වෙන ප්‍රශ්නෝත්තර මාලාවෙන් පැහැදිලිව පෙනී යයි. මේ ප්‍රශ්නෝත්තර මාලාවෙන් නිරූපණය වන්නේ ඉහත දැක් වූ බුද්ධ දේශනාව පිළිබඳව සමිද්ධි ස්වාමීන් වහන්සේගේ අවබෝධ මට්ටම පිරික්සා බැලීමට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දරූ ප්‍රයත්නයකි. සමිද්ධි කුමක් අරමුණු කරගෙනද පුරුෂයෙකුට සංකල්ප විතර්ක ඇතිවන්නේ? ස්වාමීනි නාම රූපය අරමුණු කරගෙනය. සමිද්ධි ඒවා කොතැනක නානත්වයට යයිද? ස්වාමීනි ධාතුන්හිය. සමිද්ධි ඒවා කොතනින්ද පැන නගින්නේ? ස්වාමීනි ඒවා ස්පර්ශයෙන් පැන නගී. සමිද්ධි ඒවා කොතැනකට යොමු වී තිබේද? ස්වාමීනි ඒවා යොමු වී ඇත්තේ වේදනාවටය. සමිද්ධි ඒවාට ප්‍රමුඛ වන්නේ කුමක්ද? ස්වාමීනි ඒවාට ප්‍රමුඛ වන්නේ සමාධියයි. සමිද්ධි ඒවාට අධිපති වන්නේ කුමක්ද? ස්වාමීනි ඒවාට අධිපති වන්නේ සතියයි. සමිද්ධි ඒවායින් ඈතර වීම කුමක්ද? ස්වාමීනි ඒවායින් ඈතර වීම ප්‍රඥාවයි. සමිද්ධි ඒවායේ සාරය කුමක්ද? ස්වාමීනි ඒවායේ සාරය විමුක්තියයි. සමිද්ධි ඒවා ගිලී යන්නේ කොතැනද? ස්වාමීනි ඒවා ගිලී යන්නේ අමෘතත්වයේහිය. දේවල් හටගන්නා තැන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දී වදාළ විවරණය තුලින් ඒවායේ සංසිද්ධි ස්වභාවය පහසුවෙන්ම ගම්‍යමාන වේ. ධම්මපදයේ ආරම්භක ගාථා යුගලයෙන් ප්‍රකාශිත පරිදි හැම දෙයක්ම මනස පෙරටු කරගෙන ඇත. මනස ඒවාට ප්‍රධානය. ඒවා මනසින්ම හටගෙන ඇත. හැම දෙයකටම මුල් වන්නේ ඡන්දේ බවත් මෙනෙහි කිරීම වරහන් ඇතුලේ මානසිකාර ඒවා හටගන්ම බවත් ස්පර්ශයෙන් ඒවා පැන නගින බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විට අරමුණට මූණලාගත් ලෝක දර්ශනයක් ඇති පුහුදුන් පුඟුලා ඒ බුද්ධ වචනයෙන් නිසිලස ඇගීමට මැලිවිය හැකිය. තම ආශාවන් බාහිර ලෝකයට ආරෝපණය කර අරමුණු තනාගත් පෘථග්ජනයා කොතෙක් දුරට තමා පිළිබඳ යථා තත්වය අමතක කර ඇද්දයි කිවහොත් ඔහු වචනය හා අර්ථය විශ්ව නිර්මාතෘ පාර්වති පරමේශ්වර යුවල මෙන් සනාතන සංයෝගයකයි විශ්වාස කිරීමට පවා පෙළඹෙයි. මේකට සංසිද්ධියක්ම මට මතක් වෙනවා මේ නන්දසේන රත්නපාල මහත්තයා. ඒ මහත්තයා මම හිතන්නේ සර්වෝදේ තිටියා මේ කවුද උපදේශකෙක් වශයෙන් එයා අවුරුදු 35 ඉඳලා 55 දක්වා සාර්ථකව බිස්නස් කරන කට්ටියට පොඩි දේශනයක් දීලා තියෙනවා පැයක. දීලා කියලා තියෙනවා ඔයගොල්ලෝ තමයි මේ රට අදින්නේ. ඔය 25 ඉඳලා 55 වෙනකන් ඉන්න කෙනා අම්මා බලා ගන්න ඕනේ, තාත්තා බලා ගන්න ඕනේ, නැන්දම බලා ගන්න ඕනේ, මාමා බලා ගන්න ඕනේ, දරුවෝ බලා ගන්න ඕනේ, ලෙඩ වුණාම බලන්න ඕනේ. මේ ටික කරන්න මිනිහා ඕවර් ටයිම් කරන්න ඕනේ, ඈත තැනක රස්සාව කරන්න ඕනේ, වාහනයක් තියෙන්න ඕනේ, වාහනේ බලා ගන්න ඕනේ, කාර් එක මේ ගෙදර බලා ගන්න. ඉතින් පුදුමාකාර වගකීම. ඊට පස්සේ ටයි කෝට් අඳින්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඉන්නේ පුදුමාකාර ආතතියක. ඒ වෙනකොට ලංකාවේ වැඩිම සීදීනසා ගැනීම තිබුණේ ලංකාවේ. මොකද මේ අදින ඇදිල්ලෙන් අම්මා කවදාකවත් මේකගේ සෞඛ්‍ය බලන්නේ නැහැ. තාත්තා කවදාවත් මුගේ සෞඛ්‍ය බලන්නේ නැහැ. නැන්දම බලන්නෙත් නැහැ. මාමා බලන්නෙත් නැහැ. දරුවෝ බලන්නෙත් නැහැ. ගෙදරයිතිකාරයා බලන්නෙත් නැහැ. මේ මිනිස්සු හිතන්නේ මූට මීට වැඩිය සල්ලි තියෙනවා. මූ උගෙන් ගන්න ඕනේ. ගැහණි හිතනවා මේ නැන්දම්මට සලකනවා මට සලකන්නේ නැහැ. නැන්දම්ම හිතනවා මූ අම්මට මේ ගැහණිට සලකනවා. ගැහණි ගත්තට පස්සේ දැන් මට සලකන්නේ නැහැ. ආ තාත්තා කියනවා මට ඉස්සර විදිහක් ගෙනින් සුරුට්ටු මිටික්ක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. අම්මා කියන තව එක. ඉතින් මේ මාසේ ඉන්නේ මකර රාශියක. රැකියාව කරන ශ්‍රම හමුදාව කියලා කියන්නේ. ඉතින් මේ මිනිසුන්ට පේන තෙක් අහනක විමුක්තියක්වත් සාරයක්වත් නැහැ. ඒ කොච්චර හම්බ කරත් හම්බ කර ගන්න පඩි වැඩි උනායි කියමුකෝ. ඊට වැඩිය ගාණක් ගෙදර ගෑණි බලාපොරොත්තු වෙනවා. අද වෙනදාට වැඩිය හොඳ සාරියක් ගෙනෙයි. දරුවෝ හිතනවා වෙනදට හොඳ කෑමක් ගෙනේ. අර මිනිසයා එන්නේ ගෙදර හති වැටිලා ආපු වෙලාවෙ ඉඳලා කූඩල්ල වගේ ලේවුරා බොනවා. ඉතින් මේ මොෝගේ වහයට තේරෙන්නෙත් නැහැ. ඉතින් මේ මිනිසාට කිව්වොත් උඹ දවසට එක විනාඩි 5ක් ওই සියල්ල අමතක කරලා හුස්ම ගනින් කියලා. මේ මිනිසාට තේන්නේ තව විනාඩි 5ක් වැඩි වෙනා නම් හොඳයි පැය 24ට. මොකද මේ වටේ ඉන්න මකර රෑනට කන්න දෙන්න බෑ. ඉතින් ඒ නිසා සීතිනසගෙනේ වළක්වන්න බැදෝ ලංකාවේ එක. අවසාන විනාඩි 5 මේක කියලා තියෙනවා. මම මේ ඕගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්නේ ඕගොල්ලෝ හම්බ කරාට ඕගොල්ලන්ගේ සුභසිද්ධිය බලන කිසිම කෙනෙක් ඔය වටේ ඉන්න ගණයා කෙරේ කුලයා කෙරේ නෑ. සුභසිද්ධිය තියෙන ධර්මය අහන්න ඕගොල්ලන්ට වෙලාවක් නෑ. ඒක නාලා කියලා පිරිසුදුලා යන්න එපායි. ඒක නිසා ඒව පැත්තක තියලා එක විනාඩි 5ක් Taman එක ඉන්න. මම දැන් මෙතන කියලා කාටවත් බෑ කියන්න බෑ නෑ කියන්න බෑ. මොකද නැත්තම් වෙන්නේ සීදීනසා ගන්න එක. ඒ නිසා පුළුවන් නම් සාක්කුවේ ප්‍රමාණයට ආනාපාන සති සූත්‍රය ආනාපාන සති භාවනාව පොතක තියාගෙන ඒක විනාඩි 5ක් මේක කියවන්න. බලන්න එක දවසට හුස්ම 5ක් ගන්න පුළුවන්ද කියලා. ඒකටත් gedara ගෑණි කැමති නෑ. ඒකටත් නැන්දම්ම කැමති නෑ. ඒකටත් අම්මා තාත්තා කැමති නෑ. ඒකට දරුවෝ කැමති නෑ. ඒකට ගෙවල් හිමියා කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ විනාඩි 5 මට දීපන් කියලා. මෙහෙව් මකර තොගයක් ජීවත් වෙන මේ මිනිස්සයාට මේක මහා විනාශයක්. පස්සේ කමල් ඇවිල්ලා කමල් ගිහිල්ලා තිබුණා ඒකට. කමල් එතකොට ඒ තරම ස්ට්‍රෙස් එකේ හිටියේ. ඇවිල්ලා අපි අච්චු ගහමු සාංශ ආනාපාන සති පොත සාක්කුවේ ප්‍රමාණයට මම අච්චු ගහලා දෙන්නම් කිව්වා. මම ඇයි කියලා මෙන්න මිනිස්සයා කතාව. ඊට පස්සේ ලංකාව තුන්වෙනි තැනට ගියා සීදීනසා ගන්න අතර. දැන් ආයේ පළවෙනි තැනට එමින් පවතිනවා. මොකද කොයි දේ හම්බ කරත් අන්තිමට ඔච්චරයි වෙන්නේ. ඒ මනුස්සයාට වෙලාවක් නැහැ. මලක් කිමින තරම් එක හුස්මක් ගන්න වෙලාවක් නැහැ. පැය 24 මදි. ඒකල කඹුරලා අන්තිර ගොම්මාල්ලෙක් වගේ මැරලා ගියාට පස්සේ දැන් අපි යනවා සතිපාසලේ මහලු නිවාස වලට. අනේ අච්චර දරුවා හදපු අච්චර කරපු දෙමාපියෝ ගාල් කරලා මම බැලුවා තාම ගවේෂණ ඉවර නැහැ. දරුවෝ නැති කිසිම කෙනෙක් මහලු නිවාස වලට යන්නේ නැහැ. දරුවන් ඉඳලා දරුවන් හදලා දරුවන් පිළියෙල කරලා හදපෙවුන් වැද්දගත් අයට තාත්තයි අම්මයි කියන ගාල් කරලා අනේ අර අම්මලා තාත්තලා ලෝකෙට මූණ දෙන්නේ කොහොමද? මේ ලංකාව නේද මේ? මේ ආගන්තුක සත්කාර තිබුණේ නේද? මැනලද පුරේ පුතේ කිරි දුන්නේ මානුබට කියලා හදපු දරුවෝ නේද මේ? ඔන්න අන්තිමට වෙන්නේදී කඹරනවා මොකාදෝ ආගේ. ඉතින් ඒ කෙනෙකුට කිව්වොත් එහෙම අපි මේක තමයි කාටත් මේ ධම්ම කියන එක අටුවාව පටලවාගෙන තියෙන. අටුවාව මේ බුද්ධ ධර්මය කියලා කතා කරනවා. ඒකල්ලල කියනවා මේ සතිය හැම වෙලාවෙම සෝබන චෛතසිකයක් කියලා. අටුවාව පිළිගත්ත මතයක්. සබ්බේ ධම්මා කිව්වට පස්සේ ඔය මේ සෝබන වෙන්නේ කොහොමද? අසෝබන දේ දැනගන්න එක සතිය තමයි. ඒක තමයි මට 78 වෙනකොට මට කියලා දුන්නේ. කියලා දෙනකොට මේ සතියට හොඳ නරක නැහැ. ඔබ දැනගනින් තියෙන தත්ත්වය. ඕක ලෝක தත්ත්වය. ඕක වහන්න එපා ආගම කෙරුවයි කියලා, දන් දුන්නයි කියලා, සිල් රැක්කයි කියලා ඕක නැති වෙන්නේ නැහැ. ඔබ කරා දුක එනවා. ඔන්න මොන දීපන්. කවුද උඹලා ගෙදර ඉන්න එකෙක් ඉන්නවද උඹ උඩට තල්ලු කරන්නේ? ඔය ආගම රකින්නයි කියන කෙනෙක් ඉන්නවද උඹව තල්ලු කරන? සීරම් වයමගේ දූතියෝ. ඉතින් අපි හිතනවා ඒගොල්ල වෙනුවෙන් සේවය ඉෂ්ට කිරීම ඉහෙලින්ම කරන්න ඕනේ කියලා. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපදාවත් ඒකයි. ආර්ථික ප්‍රතිපදාවත් ඒකයි. සමාජ ධර්මෙත් එච්චරයි. කඹරන්නේත් එච්චරයි. මේ මෝඩ රැළ බර කරත් කරේ කියන්නේ ඇදපන් වෛරෝ බර භාගේ කිය අදිනවා. චි බනින්න හොඳ නැහැ. බනින්න හොඳ නැත්තේ මොකද? මෙතනින් පල්ලෙහායි කුඹර ළඟ යනකොට ඒ දවස්වල අපිට කාඩ් තිබුණේ නැහැ. ඥානানন্দ සාංශි තිති ඥාන ස්වාමීන් වහන්සේ උතන ගිහිලා තියෙනවා ස්පිතාලේ යන්න. ඒ දවස්වල හයරින් කරලා කාර්යයක් ගන්නවා කියන හරි අමාරු වැඩක්. යනකොට මේ මිනිස්සු පට්ට අවුවේ කුඹුර කෝවිතං කරනවලු. ඒ තිති ඥාන හඳුර කියලා තියෙනවා බලන්න මේ මිනිස්සුගේ තෘෂ්ණාවේ ප්‍රමාණය. අවුව කියලා කරන්න දෙයක් නැහැ. මඩ කියලා කරන්න දෙයක් නැහැ. බැහැගෙන ඉහෙන් කණින් මඩ ගාගෙන හරකුත් බැඳගෙන වැඩ. එතකොට කටුකුරුන්දේ සාංශිට එක පාට මතක් වෙලා කිව්වලු ඔය මිනිස්සු කොච්චර මහන්සිලා ගෝවිතං කරත් ඉස්ලාම් කොටස බුද්ධ පූජාවට තියන්නේ කිව්වලු. අපිටත් පුදන්නේ ওই කට්ටිය තමයි. නිසා බනින්න බෑ. ඒ ගොවිතැන කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ තගේ කරලා තියෙනවා. හරක් බලන එකයි ගොවිතැන බුදුරජාණන් අගේ කරලා තියෙනවා. හැබැයි මේ මිනිස්සයාගේ විමුක්තිය ගැන කතා කරන්නේ නැත්නම් කන අපි ණයයිනේ. උට කියලා දෙන්න එපා පුතා. උඹේ බුද්ධ පූජා ගෙනත් දීලා. උඹට මේ මහා කන්දක් බත් හම්බ වෙන එක නෙවෙයි වෙන්නේ. මේ බණ අහන ටිකේ පොඩ්ඩක් විවේක වෙලා බලපන්. හුස්ම දිහා උඹ ඉඳගෙන ඉන්න හැටි බලපන්. බලන්න පුළුවන්. ගොවියෙක් උනායි කියලා, ගොවියගේ අඹුව උනායි කියලා, රජ උනායි කියලා දෙයක් නැහැ. ඒක කියලා දෙන්නේ නැහැ නේ. මොකද ඒ දේ කියන්න ආමතුරු ඉඳගෙන ඉන්න බව ආමතුරු දන්නෙත් නැහැ නේ. වටාත්තක් අරගෙන පවන් සලසලා හිටියට ආමතුරු ඉස්සරහට ඔයයි මායි දෙන්න හොඳට පට්ටල් වාඩිමු. හා. හරි දැන් ඉඳගෙන ඉන්න බව බලන්නකෝ. අරමනසට තේරෙන්නේ නැහැ නේ අනුමෝදනාවක් කියලා ඕක. මේක කෙරුවට තේරෙන්නේ නැහැ නේ. අද නිසන්න වනේ එන හැම දායකයෙකුටම පැය එකහමාරක වැඩසටහනක් කරනවා. ඒගොල්ලෝ වාඩි කරවල ඒගොල්ලත් එක්ක මේ විනාඩි සුවල්පයක් සක්මනක් කරනවා, පරියන්කයක් කරනවා. ඉස්සර මිනිස්සු ඉන්නේ අරක්කු බෝතලයක් අරගෙන මෙතන මට මතක නැහැ තැබෑරුම තියෙන තැන මේ තැබෑරුමේ බෝතලේ ගහලා වෙනවා. තැබෑරුමේ නම මට මතක් වෙන්නේ නැහැ. යනකොට අපිටත් භාගයක් ඉතුරු කරලා යනවා. රාජපක්ෂ මහත්තයා කියලා දෙන උපාසකම්මා අර ගෙනාව පිරිකර වගේක් දාලා යනවායි කියලා. වාසකම ඇවිල්ලා කියලා නේ බුදු මහත්යෝ කියන්න එපා. දැනගත්තොත් නම් දාන්නේ නැති වෙනවා. මේ වල් පෙරේත හැත්ත මෙහෙට එන්නේ මට මතක නෑ මේ අර කෑරගලගේ පැත්තේ තියෙන ගමක්. ඉතින් තමයි අරක බෝතලේ ගන්නෙ. දැන් නෑ. දැන් සුදු ඇඳගෙන ඉන්නේ. දැන් කියලා තියෙනවා ආපුවාම විනාඩි පැයකමාරක වැඩසටහනක් කරනවා කියලා. හේමන්තගෙන් පටන් ගත්තේ වැඩි. දැන් අවුරුදු 2-3ක් කරනවා. ඉතින් මිනිසුන්ට අලුත් දෙයක් තියෙනවා. මෙතන ගියාට පස්සේ අපිට අනුමෝදනා නෙවෙයි හම්බ වෙන්නේ. අපි සංඝයාත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් භාවනා කරනවා. මෙහෙම දේවල් තියෙන්න ඇති ලංකාවේ ඉස්සර. ඒකට මේ කතෝලික වුණා, මුස්ලිම් වුණා ප්‍රශ්නයක් නැහැ නෑ. ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න හැටි බලපන්කෝ. ඇවිදිනකොට ඇවිදින හැටි බලපන්කෝ. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බලපං. ඒකට රජයක් අපිට ඕනෙත් නැහැ. නීතියක් ඕනෙත් නැහැ. මොනම දෙයකටත් යටත් වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ මගාරවලා අද මේ කරගෙන යන වැඩපිළිවෙලේදී බුද්ධ ආගම ලංකාව දියුණු වෙලා තියෙනවා. මිනිසුන්ගේ සතුට දියුණු වෙලා තියෙනවා. ඒක පුද්ගල ආදායම දියුණු වෙලා තියෙනවා. දල ජාතික නිෂ්පාදනය මෙහෙමයි, ෆොරින් රිසර්ව් මෙහෙමයි, ඩොලර් එක මෙහෙමයි කියන මොන කුණුහරුපයක්ද උදේ ඉඳලා හැන්ද යනකම් පත්තරවල කියවන්නේ. පුළුවන් ද මේ වගේ ක්‍රමයක් අපිට ජනම් විඥානගත කරන්න බෑම කියලා තමයි අපි හිතාන හිටියේ. දැන් අපි පාසල් පද්ධතියට දීලා තියෙනවා. ලක්ෂ 45කට 22ක් ලක්ෂ වලින් 45කට නිකාං යන්තමට දීලා තියෙනවා. දැන් උත්සාහ කරනවා මේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට දෙන්න. උත්සාහ කරනවා වෛද්‍ය අමාත්‍යාංශයට දෙන්න. උත්සාහ කරනවා හිරගෙවල් වල ඔක්කොටම දෙන්න. උත්සාහ කරනවා බුද්ධ ශාසන අමාත්‍යාංශයට දෙන්න. ඉතින් මේ ටික කරලා අපි බලාපොරොත්තු වෙන්නේ සමස්ත ලංකාවම මේක විශ්ව ගම්මානයක් කරලා ඕනම කෙනෙකුට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න තැනක් හදලා දීපන්. ඕනම තැනකට ආපුවාම පොඩ්ඩක් ඇවිදින්න උද්‍යානයක් හදලා දීපන්. ඕනේ ආයතනයක් අපිත් එක්ක යන්න කැමතියි. ඒකට අපිත් හදනවා උද්‍යාන, අපිත් හදනවා වාඩි වෙලා ඉන්න තැන්. මම ඇමතිතුමාට කතා කරලා කිව්වා විදේශීය වෛද්‍යවරු හැම මේ ආයුර්වේද ඉස්පිරිතාලයකටම අපි එන්නම්. අපි දැන්ට ගිහිල්ලා තියෙනවා, කෑගල්ලේ ගිහිල්ලා තියෙනවා, කුණ්ඩසාලේ ගිහිල්ලා තියෙනවා, අනික් තැන් වලට එන්න. අපිට පොඩ්ඩක් දෙන්න ඒ ඉස්පිරිතාලේ ඇතුළේ පොඩි කාමරයක්. දෙරෙකුට අවශ්‍ය වුණත් ඇවිල්ලා වාඩි වෙන්න අපි ඔගේ සතිපාසල කරන්න. අපිට දෙන්න ඖෂධ උයනක්. ඒක ඒගොල්ලන්ට සක්මන් කරන්න දෙමු කියලා. හරි වටිනවා ස්වාමීන් වහන්සේ. මොකද හිමීට පටන් ගමු. හැම පන්ත පාසලකම මට ඕනේ වුණා මේ පිට්ටනිය එක්ක මේ සක්මනක් කරවන්න. අද මේ වෙනකොට මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. පන්නි පිටියේ නෙවෙයි ඒක තියනවා කිව්වේ කොහෙද මේ ඊයේ ඉඳලා සංඝයා වහන්සේලා යන්න පටන් ගත්තේ මිනුවන්ගොඩ. ඒකට කියන්නේ නාලන්දා බාලිකා විද්‍යාලය. මුළු ඉස්කෝලේම ශාලාවල් දෙකක් වෙන් කරලා ඉස්කෝලේ ළමයි දවස් 6කට එක දිගටම නිස්සන්න වනේ සංඝයා වහන්සේලා දෙනමක් වඩම්මලා ඔක්කොමලා සතිය පුරුදු කරනවා අනිවාඩු කාලේ. ඊයේ ගිහිල්ලා ආවේ කුසල ආමතුරු. ඉතින් දවස් ගියේ සුචීමා පුදුම සංවිධානයක්ලු. යන වාහනේටත් ගෙවනවා, ළමින්ට කැම ටිකක් දෙනවා, සංඝයාටත් පින්නපාත බෙදනවා. මං කිව්වා පුළුවන් නම් ඒ ලොකු ටීචර්ට හරි චීටට කතා කරලා ළඟ පාසල් වල තියෙන ශිෂ්‍ය නායකයෝ ටිකක් ගෙනල්ලා පෙන්නන්න මේකට. ඊයේ ඉඳලා අපි එක ෆිල්ම් කරනවා. මොකද ඉස්කෝලේකට අවශ්‍ය වෙලා තියෙනවා ඔය හරුව පැත්තක දාලා මින මිනිස්සයාට ළමයාට තමන් ගැන තමන් කවුද කියලා දැනගන්න පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඉතින් ඒ වැඩේ කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. ඒ ආයුර්වේද ඇමතිතුමා පෙළාවෙත් ඇවිල්ලා හිටපු එක්කෙනෙක් දොස්තර වේද මහත්තයෙක් බැන්න ඇමතිට. ඇමතිලා කිව්වා කට්ටිය කතා විතරයි වැඩක් වෙන්නේ නැහැ. අරකයි මේකයි කියලා. මං කිව්වා එහෙම ඇමතිට කතා කරනවා නම් තමුසෙට මොලේ නැහැ ඔයි. ඒ අධ්‍යාපනයේ වන්තුත් කොහොම කතා කරන්න මට යන්න පුළුවන් ද ඉස්සරහට? යන්න බෑ. ඒක හදන්න ඕනේ. තමසමට දෙනවා වෙන්න ඕනේ දේ මම ඇමෙචිත් එක වැඩි කරලා දෙන්න ඇමෙතුම කලබල වෙන්න එපා. මම බගකීම් බාර ගන්න සතිය හරහා මම කරලා දෙන්නවා. තමසේ කතා කරන්නේ කවුද ගැනවත් තමසේ දන්නෙත් නෑ ඔයි. මේ ඇමෙචිට කියවට ඇමෙති කතාව විතරයි කියලා වැඩක් ගන්න පුළුවන් මිනිහෙක්ගේ. මොකද ඔය සෙල්ලමට කියනවා මට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ ගන්න පුළුවන්ද? මට බුද්ධ ශාසන මාත්‍යයෙන් වැඩ ගන්න පුළුවන්ද? හිරගෙදරකින් වැඩක් ගන්න පුළුවන්. ඒ මිනිස්සු වැඩ කරනවා. මිනිස්සුට දෙන්න ඕනේ ඒක කන්න පුළුවන් විදිහට හදලා. ඒක අපි කරගෙන යනවා. ඉතින් කටුකුරුන්ද සාංශය අපිට කට උල් කරලා දුන්නා. කුල්පත් පැන උල්වල් කරලා දුන්නා. අපිට දැන් තියෙන්නේ මේක ක්‍රියාවත් කරන්න ඕනේ. හැබැයි මේ නිස්සාරණ වණීමත් ඉන්නවා මේක පිළිගන්නේ නැති අය. ඒක හරි සාධාරණයි. ඒක ගැනමයි කිසිම හැබැයි ඒගොල්ලෝ විරුද්ධ වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ මේ විමුක්තියටමයි යන්නේ ප්‍රඥාවමයි සාරය. එහෙම නැත්නම් මේ තියලා තියෙන විදිහට අමෘතත්වයට විමුක්තියට ප්‍රඥාට නෙවෙයි යන්නේ. ඒගොල්ලන් මේ ලෝකේ තියෙන මොකක් හරි එකක් අල්ලගෙන යන්නේ. නමුත් අපිට බාධා කරන්නේ නැත්තකල් මං කියනවා හරි. ඔක්කොටම එක සැරේ නිවන් දකින්න බෑ. උඹ දෙය කරපන්. හැබැයි මං වගේ යන කෙනෙකුට හතුරු හිතක් හරි හිතුවොත් සාප වෙනවා. සාප වෙනවා. මම මේ කර ධානය යන්නේ පොඩි වැඩක නෙවෙයි. මම මෙව බලබල යන්නේ. මේ ස්වාංශලා අපිට කලින් මේක ලිව්වේ මේ කාලකාරාම සූත්‍රයේ ලියලා තිනකොට 1910 මුද්‍රණේ තියෙන්නේ. මේකේ ඉංග්‍රීසි පොත ලියනකොට බොහොම පැරණි. අපි පැවිදිලත් නැහැ. ඉතින් මෙව හදලා පාර තියලා තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ මේක අන්ධහැර පාගෙන කොඩියක් අරගෙන දජියක් අරගෙන ඉදිරියට යන්න. ඒකට පුදුමාකාර සහයෝගයක් මට මේ වෙලාවට ලැබිලා තියෙනවා. අයියෙත් කිව්වේ එකයි මට දවසකට හම්බෙන ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. නැත්තම් මට මේ 100කට භාවනා කරන්න අත දික් කරන්න බෑනේ. මේ වගේ පිරිසකට කණ්ඩ බොණ්ඩ ඉන්න හදලා දෙන්නේ කොහෙන් හම්බ වෙනවද? පුද්ගලික හම්බ කරපුවා නෙවෙයිනේ. අපි ඒක හරියට යොදවන්න ඕනේ. ඒක ලියලා මේ කරන්නේ නැති මිනිස්සුන්ට බනින්න යන්න එපා. භාවනා කරන්න හිත පිට යනවා කියලා බනින්න යන්න එපා. සක්මන් කරනකොට පය හිත බැලලා වැඩක් නැහැ. කොහොම හරි ආපෙලා ආය පයට ගන්න එකයි තියෙන්නේ. අර මිනිස්සු ටික හදන්න පුළුවන්. අපි අවුරුදු 7-8න් අපි සෑහෙන ප්‍රමාණයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ටික ඉදිරියට ගියානේ. දැන් අද වුණත් හැමදාම ලංකාවේ හැම තැනින්ම අපිට ආරාධනා එනවා අනේ ඇවිල්ලා මේක කරලා දෙන්නයි කියලා. ඉස්කෝලේ කරනවා මදි. ඒ කියන්නේ මිනිසුන්ට අවශ්‍යතාවය තියෙනවා. ඒක මේ බුද්ධ ආගම විතරක් කියලා හිතන්න එපා. මුස්ලිම් මිනිස්සු අන්න මංජුලේ ඉන්නවා කියපන් මංජුල කොහොමද කරන්න කියලා මේ ඉෆ්සාන් එක නුවර පැත්තේ මොකද්ද ඇහැට වෙලා තියෙන්නේ? දෙමරෙක් කෑවද? නැත්තම් උඹ දෙමරෙක් කෑවද? ස්වාමිනාංශ ගරුතර ස්වාමිනාංශ මගේ වෘත්තිය වෙන්නේ පාසල් වලට ගිහිල්ලා වෘත්තිය මාර්ගෝපදේශන විෂය තමයි මගේ වෘත්තිය වෙන්නේ. මට මගේ 110ක් මම වැඩ කරන කොට්ටාසේ 110ක් ඉන්නේ මුස්ලිම් සහ දෙමළ අය. එතකොට මට දෙමළ පාසල් සහ මුස්ලිම් පාසල් කීපයක් තියෙනවා. මම පාසල් කීපයකට යනකොට එක්තරා විදුහල්පතිතුමියක් මගේ විෂය කරන්නටම දෙන්නේ. මම ඊට පස්සේ මයින්ඩ්ෆුල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න දානකොට හා කිව්වා. ඉස්පාන් මහත්තයා කන්ටැක්ට් වුණා මාස 3කින්. කොහොම හරි කන්ටැක්ට් කළා ඉස්පාන් මහත්තයාව එක්කන් ගිහිල්ලා වැඩසටහනක් කරා ඉතා හොඳින්. ඊට පස්සේ මගේ ප්‍රධානියත් ඇවිල්ලා අපේ කරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කරා. එතකොට බෑ කියම්පු විදුහල්පතිතුමිය බෑ කියලා අපට අවස්ථාව දීලා යන්න ගියා එයාගේ ඔෆිස් එකට. අපි මගේ වැඩසටහනයි සති පාසල වැඩසටහනයි ඉතාම හොඳින් සිදු කරා. තව අපි පාසල් දෙකක් ලෑස්ති කරලා තියෙනවා ඉස්පාන් එක්ක ඒ වැඩසටහන කරන්න. මේ වෙලාවේ මට අපේ සමිත ස්වාමීන් වහන්සේ නිතරම බොයගම ඉඳන් අවවාද අනුශාසනා ලැබෙන්න සලස්වනවා. මම හිතන්නේ අපේ ගමේ පන්සලේ වණකුත් මේ වෙද්දි සමිත ස්වාමීන් වහන්සේ ලවා කියන්ට සූදානම් කරලා තියෙනවා. ඉෆ්සාන් කියලා කියන්නේ මුස්ලිම් මිනිසෙක්. මූ ඉෆ්සාන් ගෙනියන්නේ බයිසිකලයක පිළියෙන එකේ. වාහන නැහැ. අඬ ගහන්න ගිහිල්ලා මේ අපේ වුණාට වගේ අපි වෘත්ති අධ්‍යාපනය කියලා නෙමෙයි කරන්නේ. අධ්‍යාපනයේ රිෆෝම් එකක් පෙන්නනවා. මේ මම දැන් මෙතන කියන තැනට ගන්නවා. ඒක දෙමළෙන් කියනකොට ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියනකොට අන්‍යාගමික කට්ටියට මේක හරි අමුතුයි. බෞද්ධයා නම් කියන අයියෝ සතිපට්ඨාන දෝක කරලා හරියන්නේ නැහැ. ඉතින් අත්තල මුත්තල ඉඳලා කෙරුවානේ ඒක හරියන්නේ නැහැ කියනවා. බෞද්ධක නොවන අය පුදුම සන්තෝෂෙන් කරනවා. ඒ කිරිමැටියානේ ඉස්කෝලේ 30ක් දෙමළ 30ක් මුස්ලිම් 30ක් සිංහල. මුළු ඉස්කෝලෙම අපි white paper එක දාන්න ඉස්සෙල්ලම මුළු ගමටම කියලා ඉස්කෝලේ පටන් ගන්නකොට විනාඩි 10ක් ලොකු ටීචර් ඒකේ ඉතිහාසය උගන්වන සර් පොට්ටයි. අන්දයි. සතිය වඩනවා. ඒ ටීචර් කියනවා මේ සම්මුඛ සාකච්ඡාවේදී එලට ගමේ අම්මලා තාත්තලා සද්ද කරන්නේ නැතුළු ඉස්කෝලේ මේ වෙලාවේ භාවනා කරනවා කියලා. ඒකේ ගෑනු ළමයිගේ කතාවල් තමයි ඔය මේ සර්වාගමික කතාවේදී කතා කරන්නේ. ඒක කෙල්ලෙක් කතා කරලා කියනවා සතිය හරීම වටින දෙයක්. මේ සදාතිපතිය සම්බේධම තමයි මේ බෞද්ධයන්ට ඒක කරන්න බැරි නම් මුස්ලිම් ආගමට එන්නේ කියලා. අපි සතිය ඉගෙන ගත්තට පස්සේ ආය යන්න කියන බුද්ධ ආගමට. ඒ බෞද්ධයන්ට බෑ. මොකද ඒගොල්ලෝ බුද්ධ ආගම උගන්වන්න හදනවා. ඉන්න තැන දන්නේ නැහැ. උත් හරියට පටන් ගත්තොත් ඔයක ඕන බෑ කියන දෙයක් හදාන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ බෑ කියලා තමයි අපි අම්මලා අප්පච්චිලා මැරලා ගියේ. අත්තම්මලා මුත්තම්මලා මැරුණේ. බුද්ධ ජයන්ති පස්සේ හිතුවේ මේක ඉවරයි කියලා. නෑ ඉවරයක් නෑ. මේක අද ලෝකේ තියෙන ප්‍රශ්නට එකම උත්තරේ. ඒක නිසා සතාධිපතිය සබ්බේ දමෝ භාවනා කරන නොකරන හැම කෙනා ගාම මේ ගුණේ තියෙනවා. අන්න ඒක උත්සාහ කරලා අපේ කරන උත්ප්‍රේරණය කරලා දෙන්න භික්ෂුව මුල් වෙන්න ඕන. නමුත් භික්ෂුවට මේක කියලා දෙන්න විදියක් නෑ. ඒගොල්ලෝ මේ ප්‍රඥාවත් විමුක්තියත් ඊතර වීමත් පිළිගන්නේ නෑ. මේ ජීවිතේම නිවන් දකින්නවා කියන එක පිළිගන්නේ නෑ. මම උසාවියට නගලා කෙලින්ම අහනවා ඔබ වහන්සේ මේ සිවුර පිළිගන්න වෙලාවේදී කිව්ව සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණන්තය පිළිගන්නවද කියලා. කට උත්තර නැහැ. හරි දක්ෂ හාමුදුරුවෝ. නමුත් මුල මතක නැතිලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අපිට ඒක මතක් කරලා දෙනවා. අපි බොහොම පොඩ්ඩයි අද පොත කියුවේ. අපි වෙලාව સમાප්තයි. මොක ගොඩක් වෙලා ගිහිල්ලා අපි මෙතනින් સમાප්ත කරනවා. මම ඉල්ලා හිටනවා චන්ද්‍රතුන් සාංශිකෙන් අනුමෝදනාවකින් સમાප්ත කරන්න කියනවා. එමයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දවසේත් පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සානහන්සේගේ මනසේ මායාව පොත මුල් කරගෙන සෑහෙන සාරගර්භ කරුණු කීපයක් අපි සාකච්ඡා කරා. ඒ වගේමයි අපේ ජීවිතයට ඒවා අදාළ කර ගැනීම සම්බන්ධයෙන්ුත් සමාජය තුළ මේවා පතුරවන ආකාරය පිළිබඳවත් ලොකු සානහන්සේ යම් විවරණයක් කරා. ඉතින් මේ විදිහට අපි පවිදි පාර්ශවයත් ගිහි පාර්ශවයත් එකතු වෙලා සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායානුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා